භගවත අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස් ගෞරුණනි ස්වාමින් වහසලවරක් ප්‍රමුක මහාසංගරත්වය නවසරයි. අද අපි සාකච්ඡා කරන්නේ තර නිකාය බේදයේ සිද්ධ වෙලා කොහොමද මේ වර්ධනි සිදධ වනේ තේරවද සම්ප්‍රදාය ලංකා ඇතිවුණේ සහ ඒ සම්බන්ධ ඒ සම්ප්‍රදායන ත්‍රතිබිති යම් යම් ධර්මත් අපි මේ පාඩම් මලාව රූපයට සම්බන්ධ නිසා අපි වෙනම රූපට අදාළ කර්ුණ කිහිපයක් සහිීයන අපි රහන් වන්සේ ුදුරන් වහන්සටර දාළ කර්ුණකිහිපයක් කතා කරන්නටයදම වෙනම ඉතිහාස මේ පාල මක්තිස කරන්න ඒක මාතෘකා රශිය කතා කරනයට තියෙනවා කොහොමද මේ නිකා අතර මතිමතාන්තර ඇතූුණේ. සැබොයින්ම තේරවාද ඉගෙනගත්තර පස්සේ තේරවාදය හරියටම ප්‍රරිසයිස් ලි දැනගන්නට අවශ්‍යනම්. අපි ඒ අන්න නිකායක මතත් ඉගෙනගත්තම තමයි අපි දැනුම ඇත්තටම ස්ථාවරවෙන්නේ ගොඩා පිරිසුදුවෙන්නේ සමහල්ලාව අපි යම් යම් කරුණු කාරණා මත අපි හිතන් ගොඩනගන අහස්ේු. ඒවා ඇත්තටම සමහලලා වැරදි කියන්නේ තේරවාදට අනුව වැරදදි කියලා තේරුම් ගන්න පුළුවන් ෙනවා මේ කතාවස්තු හිමිගෙන ගන්නකුටත් සාන්න නිකායක මති ගෙන ගන්නකුට. නමුත් අප රූපේ පාඩම අවසානයේදී මේ පාඩම මාතෘකාව ගත්ත නිසා. අපි එක රූපේයට පමණක් සීම කරලා ඒ පාඩම් මලාව කරගෙන යනවා. මේ වෙනකං අපි කතා කරන් පෙදෙනම් මහාසාංගික කුලකේේ මහාසාංගික කුලකේ කොහොමද මේ බෙදී මැතිවුණේ සහ. හිතිබචමහර තේරවාදයට වඩා පරස් පරවෙච්ච ධර්ම කරුණු මොනවාද කියනෙක්ඒවගේ ම අපි මහාසාංගිකයන් ටමතර උත්තරා පතක කියලා උත්තර පතක කියන කූල් එක ගැන්නත් කතා කරට දෙෙන න් විශේසයම එක නිකායකර වඩා ඒයම් ප්‍රදේක වවාසේකර භික්‍ෂූන් වහන්සේ පිරිසක්ට ස් තමයි සල කන්නට වෙන් ඉනට අද අපිට තියෙන්නේ තේරවාද සම්ප්‍රදාායින තෙරවාද කුලකය තේරවාද කියලා කියනකොට එතන ඇත්තරම දොලහක් ඇති වෙන සම්ප්‍රදාායන් දොළහක් විත ඇත්වෙන තෙවාද කුලකේ සම්බන්ධයෙන් තමයි අපිට අද කතා කරන්නට තියෙන්නේ ඒ තේරවාද කුලකේ කතා කරන කොට අපිට හම්ුවෙන විශේෂ ස්කූල් එකක් තමයි මහින්සාාසක කියන නිකාය ගුරකුලය එතකොට එතනදී මහිංසාසකවරු ගැන අදහස් දෙකක් තියනවා ඒක සම්බන්ධයෙන් කතා කරනකොට අපිට මේ ශාස්සන ඉතිහාසයෙහි කොහොමද බුලින්ම සංඝ්‍යාතර මේ බෙහදය බේදයක අදහස් කරේ මේ බෙදීම සංග බේදය කියන එක වෙනම එක සංග බේදය කියන එක විනේ කරමයකින් වන්න ඕන කෘත්තයක් මෙතන ඇති වෙන්න වෙන වනාකාරයක බෙදීම. සංග රාජයක් කියලවඋන කියද හැකි. සංග්‍ය අතර යම් බේද බින්නවින්. වස් ඔවුන් වෙනම වාසය කරන්නට හේතුවෙන කරුණු කත්තම ඒක සම්බන්ධයෙන් තියන කතාපරෘත්තිය. තේරවාදය ගත් තමග සංග අතර වෙනස්වීම සිද්ධවෙෙන දෙවැනි ධර්ම සංගායනාවින් පස්සේ නද. සෝක රජයක් කාලා ඇතිවන තුංගනි ධර්ම සංගහයනාාව වෙදී ඒක බේදයකට වඩා ශාසනය පිරිසුදු කිරීම තමයි සිද්ධ වෙන්න. ඊට පස්සේ කිස්තුූ බුද්ධ පරිනිර්වාණයෙන් දෙසියය පනස් පහ විතර යනකොට ආපහෝ අර බෙදීමක්කින් අප කලින්පිලිව වනේ යටටන් අ සිද්ධට්ටික රජගිරිකාදී කුල්ලටික අයි බෙදීම අපේ ඒතරවද පොත්වල තියන හැටියට දෙ අසෝක දිරාජ්‍යාගෙනට පස්සෙ තමයි තිරති. ඉතිං කෙසේ වෙතත් මේ බෙදීම්. කොහොමද උනේ කියන එක සම්බන්ධයෙන් පොත්වල දේශාටන වාර්තාාවල සමහර නිකායන්වල තියන අදහස් සමහරයවල වෙනස්කං තියනවා. වෙනස්කන් තියනෝ. තේරවාද සම්ප්‍රදහා අපට එන්නේ තුංවැනි මාසදි බුද්ධ පරිනිර්වාණය මාහස තුනක්ගේ තැන කාශප මහරතන් වහන්සේ භික්ෂූන්හන්සේ පන්සේ දන තෝරගෙන ආණනද වාමන්හන්සේ වෙන භික්‍ූ වහන්සේලා ඉල්ලීමත ඇතුළත් කර. ෙ ඉරි රම න් න්හසේ වෙන භික්ෂන්ගේ ල්ි තුළත් ක ලව හන්ස රත්වට පසේ සප්ත පන්නේ ගුහාාව පාමුල් ඉදිරිී න පබ්ාර කියන පරවත පාදේ සප්ත පන්නේ කියන ගොහාවි ඒ ගහ ඇතුර වන්න පුලුවන් ගහාවට එලියටත් මඩපේ තියෙනට ඇති ඒ ගුහාාව ආසනය තන් ගහාාව ඇතුළත් සහිත ඉදිකරපු ඒ මන්ඩපේ ඉඳගෙන තමයි මේ සංගායනාව සිද්ධ කරන්. ඒකින් ශාසනය ආරක්සාාවනාව. ම තරනයක් ගන්න ුද්ාන ුදග ක්ාව වස් නොල තු කිය. ඉට පස්සේ අවුරදු සියක්්‍ය තන වජිපපුත්තක භික්ෂන් වහන්සේලාගේ දසයකප වස්තුව මතු වනකොට කාන්්ඩ පුත්ත යසස්වායින් හන්සේගේ මොලිකත්වේ නිසාඒ ඒතිබිච්ච උනන්දුව අරග පැෂන්නග උන්හන්සගේ තිිච්චේ උනන්දුව කරනකොටගෙන අනිත් මහතරන් වහන්සේ රත් කරුණුකාරණා කිවට පස්සේ රේවත වාමන් හන්සේ මමුලිකත්තේ අරගෙන දම්ම සංගරහට යන ඇතවල සබ් කාමිස්වාන්හසේ තමයි. ඩිටි කෙනාව සේතියාගන්නේ බනමුත් ගොඩාක්ම ඒ තීරනාදය ගැනීමට ක්‍රියාකාරී වනි රේවතවාමන්හ සංගායනාව ආරම්භ කරන්නේ කාණ්ඩපුත්ත යස්ස මහරහතන් වන්ස. ජිපුතක භික්ෂන්හන්සේලාගේ දස අකපවස්තෝ පදනං කරගෙන ඇතිවෙනවා දෙවැනි ධර්ම සංගායනාව. ඊට පස්සේ ගුද්ධ පරිනිර්වාණය අවරුන් දෙසිය ානක් ගිය තැනදි. අසෝක අධිරාජ්‍යගේ කාලෙදී ඒ වෙන කොට නිකා බෙහෙදයක් වෙලා තිබුණා තේරවා දීන්ටලකු ගැටලුව තිබුණා තරවාද සම්ප්‍රදාහාය ඇතුළේ. ස්වරයන්ගේ ස්තවර සම්ප්‍රදාාය ඇතුළේ සවරදාාගත පිසක්කිටල සැෑල මහන ොවිච්ච. රජ්ජරුවන්ගෙන් ලබිච්ච ලබසත්කාර නිසා ලොකු ලබසත්කාර ප්‍රමාණක් ලැබෙනවා. ඒ නිසා සවුරුදාගෙන අන්න්‍ය තීරතකෝ පැවිදල පනි සිටන්නටගන්න එ එකකො විනිකරම කරන්ු පෝසත කර කර බැරිව මොගල පුත්ත ති සස්වාමන්හස අවුදු ොහක් හෝ ංගාතර වාස කරන පටලි පුත්‍ර නගර ශෝකාරමය අතහරලා. ඒ ප ම රන නගත්තට පස හරියට ෆංක්ෂන් ව සංගයා හරියට සංයයා වැටතු වවෙන්න නැහැම ගටලුවවතිය නිසාකර දැනගත්තා. මක දිස්සලම ඇත නේ වන්හන්සේ සක රජරුව වෙන් හකර දැනගෙන රජානන්ක ක්‍රියත්ම කරන්න ගාම ඇමතිතුමාගේ අදරදර්ශී භාාවේ නිසා භික්ෂන් ගාතනයක් සිද වන එො ේ වන ොට තිස්සක කියන තමන්ගේ බාල සහහිුර මහනව හහිට වන්හන්සේ මැදිහත්වීම තමයි නතරවනේ. ඊට පස්සේ නමුත් රජරුවන් ඇතුවවා ලොකු පසු තැවීම. හමන් පාපකර්මයට සම්බන්ධ කියල ඒක බිසසානාගැනීම මුගලි පුත්ත තිස්ස්වාමන්හන් අහෝ ගංගාතීරයෙන් අහෝන අහෝ ගංගාතීරයෙන් වැඩම කරවනවා. මටම හබ අහෝ ගංගාතරයෙන් වැඩමරන වැඩමරට පස්සේ උන්වහන්සේ පැහැදිි කරලා දෙනවා මෙතන තියන ප්‍රශ්නය. ඊට පස්ස බුදුරන් වහන්සේ දේශන කරපු දධර්මය මුගලි පුත් තිස්ස ස්වාමන්හසේ අසෝකදිරාජර ගන්නනවා ඉට පස්සේ අසෝක අධදිරාජ්‍යා භික්‍ෂූන් වහසේ කැඳවලා ප්‍රශ්න කරාට පස්සේ. ඔය ඒකච්ච සස්වතවාද සස්වතවාද උච්චේදවාද ආදී ලෙසට සම්පූර්ණය බුදු දහමට පටහැනිිවෙච්ච. දෘෂ්ටිවාදී පිරි තෝරාගෙන ඔවන්න සුදුරෙද අන්දවල ශසාසනයෙන් බැහැර හැට දහසක් පමණ භික්ෂුණන්හන්සේලා බැහැර කරා කියලා සඳහන් වෙනවා. තේරවාද සම්ප්‍රදාහට අසෝකධ රාජ්‍යම තමයි මේ කටයුත්තට මූලිත්වය අරන් කටයුතු කර කියලා කිය. එතො ඒ එකකදදි වෙන්නේ තේය සංවාසක නැත්තන් හෙමත් නැත්තං සමහල්ලාවට මහනවෙලා. දෘ් ග හිටපු නැත්තන් හො ලට නම සවරදදාගෙන හිටපු පිරිස තමයි මේ සාාසනෙන් නෙරපා හැරීම සිද්ධවෙනි. එතකොටට ඊට පස්සේ තමයි, සෝක අධිරාජ්‍යයාගේ පුත්‍රයා මහනවෙනවා මහනවෙලා මහිදකුමාරය මහනනාට පස්සේ පසුව යවනවා දේශාට නවලට නම් ද සාකට ර පච ට හහිදම හිදු මහතන් වහන්සේ ංකා දී පට වැඩම කරල ලංකාවේ හසනය පිහිටුවන. මේ තමයි අපට ෙවාද පොත්තලින් හමුමුවෙන විස්තරය. එතවට මෙතනි දධර්ම සංගාන තුනක්ව වෙන පළි ධර්ම සංායන අජත සතු රජරුවන්ගේ මලිකක්ත්වයෙන් දායිකත්තයේ මහාකාශම මහරතන් වහන්සේ ප්‍රධාන කොටගෙන සිද්ධ වෙච්ච ධම්ම සංායනාව දෙනි ධම්ම සංානාවට අනුග්‍රහ දක්වන කාලාශෝකරජරුව සිද්ධවෙනි විශලා මහනුවර අලු කාරමේද මූලිකත්තේ දන්නන්නේ නායකත්තේ ගන සබ්කාම මහරතන් වහන්ේ. රේවත වාීන්හස විේ දායකත්වය දරනවා කා කණඩපුත්ත යස මහරතන් වහන්සේගෙන් තමයි මේක ආරම්භුවයි. ඉළඟට තුන්ගේ ජර්ම සංහානය මූිත්වේ ගන්නන්නේ මුෝගලි පුතුත්‍රශවාාවීන්හන්සේ කතාවස්තුව නිර්මාණය වෙන්නේ සංඝායනවිදිනිවේ වෙනම සභාවකද. සංගායනාවටම සියලු දායකත්වය දරන්නේ අසෝක අධිරාජ්‍යය. ඊට පස්සේ දැන් මේක තමයි තේරවාද සම්ප්‍රදායන් අපිට ලබෙනද. නමුත් අපේ සමහර පොත්පත්වල මේ දැන් මෙතනති දෙවැනි සංගායනාවෙන් ඔන්න බෙදීමක් සිද්ධ වුණ. ඒ ංා ට දීමක් සිදනවා. ඒට පසේ නිකාය සංග්‍රහය කියන ලංකාාවල ච පොතේද සංගරා ධර්මකීර්තිකන සංගරාජශවාමන් හසල පොතේදී. අසෝකගින් පස්සේ. තුන්ගනි සංගායනම් පස්සේ. පිරිසක් නැවත බෙදීමට ලක්වෙලා අර අපි කියපු රාජගිරික සිද්ධත්තික පුබ්බ සේලි අප පරසේලිය ඊට පස්සේ වාජිරිය හමවතිිකා අදීලෙස ග්‍රප්ස් නමයකට කැඩනවා කියලා සහ තවත් නිකාා බේදයක් ඇත්වේ චවස්තාවක් ේරවාද පොත්තුවරට. අනුව නමුත් ඊට වඩා වෙනස්වෙච්ච කතාප්‍රෘත්ති කිහිපයක් අපිට හම්ුවනවා වෙන ෝසස්ොලින් ඒවා ගෙනත් අපි යම්පමානයක දැගනීම වැදගත් සාමාන්‍යය ඕෝරෝල් පිච්චරක දැනගන්න මොකද අනනිත් නිකාවෙලි කියන්නේ ඊට කලින් අපි නිකාය බෙහෙදය ගහ ගහක් පෙස කියැන එකට ගන්නේ බුඩිස් ට්‍රී of බුඩි සෙක්ස් කියලා. ඒකදී සලම් අපි සංහ කියන කොටස බව්වාම අප කතා කරම් මහා සංගික. කටස කොටස් හයකට කැඩුුණා න අපේක ලියලෙමු නැවත මතක හිටින්නට පොලින්ම ඒක විය වහාරික ඟට කවකු ටික ට ලෝකුත්තරවාදී ඇැලෝ කෝත්ත්‍රරවාදී ඊට පස්සේනවා බෞෂෘතිීය ඔන්ගෙන් එනවා ්‍රක්්ඥප්ති බාදී හිට පස්සේ මේ දකුණු දිසාාවට යන කුල්ලකේදී අපටන ශෛල කියලා ගුරුප් එකක් ශයිලක රුප් එක අපිට හම්ම ව පූර්ව ශෛීල ළඟට අපර ශෛල උත්තර ශෛලය ඉ අපි ටහමුව චෛත්‍යය ශෛලය රාජ ගිරිික සිද්ධත්තික කියනය කෙලින්ම්ම මහා සංිකයෙන් ැඩලා වෙඩක් පුුවන් එම නත්තං ශෛලයන්ගෙන් කැඩිලා වඩක් පුළුවන් ඒ ගැන අපට ස්සිරික පරම කියන්න බැහැ රාජගිරික සිද්ධත්තිික මොහුගේ පැවැත්මක්තින ො කාගෙන්ද කැඩිලා කල ඉස්තරනය ශෛලාලෙන් කඩලාවද නැතන් කකිෙල් මහසාන්ගකග කඩිලාවද කියනක ඉතවට මේ තමයි ඒ මහාසාගික කුලකේ ති ිච්ච කටයු දෙැ තෙරවාද කියන ස්තවිර ස්තවිරවාද න කොට මේකෙත් ප්‍රධාන වසිෙන් කොටස් දෙක් අපට හම්බේරවා මේ කොටස් දෙක අප ස්රම ගත්වොත් මුලින්ම කැඩිනවා මහින් සාසක කියලා මහින්සාාසක කියන කොටසං කැඩිනවා ධර්මගුප්තක හිතව නිකාය ඉළඟට කෙලිම්ම ස්තිවිරයන්ගේ කැරිනවා සර්වස්තිවාදී සමහර අපේ තේරවාද පොත්වල හැටියට මේ මහිංසාසක ගරූ්පකෙන් තමයි සර්වස්තිවාදීින් කැඩින් මහිංසාාසක ගරූප්ප එකෙන්ටමයි සර්වස්තිවාදී කැඩෙන්නේ. ඊට පස්සේ සමහර පොත්තොල දැක්වෙනවා මේ සර්වස්තිවාදී නිකා ඉස්සල් ආරම්වෙලා මහිංසාාසකය පසු ආරම්භයවා. එතකො දැන් දැනට තියගෙන වායෙන් තුරතුරනු මහිංසාසකයන්ගේ කොටස් දෙකක්ටේනවා පූර්ු සහ පූර මහිංසාසකය සාපර මහිංසාසකය කියලා එතකොට දෙවැනි මහිංසාසක කුලකය මේ සර්වස්තිවාදීන්ෙන් කැඩිවා කියලා. අදහසක්තියන මොකද ඔන්ගේ පොත්පත්වලදීපුර මහිංසාසකන් බොහෝදුරට ඉස්ථ විරවාදීන්ට තෙරවාදීට සමාන ක්ෂන පසුකාලන මහිංසාසකර සර්වස්ති වාදන සසාමාලක්සම දක්වල පසුකාල මහිංසාසකරුම අදහස කතාවස්තුවේ දැනි දෙෙස දවේචයෙන් ක්වෙලා ති ත මහිස කොට දෙක් අපිට සාමාන්‍යයෙන් අධ්‍යනය කරනට පුළුවන් මේ මේ මහිංසාාස කළ ගිනුත් ධර්මගුප්තකයෝ කැඩිලා කියලා අදහක්ය ේ නිසා මේ මේ දෙක කෙලින්ම ස්තරවාදීන්ෙන් ආමද සර්වස්තිවාදීන්යෙන් කැඩිලාද කියනක විමසන්න ටඕනක් මොකද තෙරවාද පොත්වල තියෙන්නේ ස්තවරන්ගේ කලි මහිංසාසක කදඇවිල්ලා ඕවන්ගේ සර්වස්ථවාදී කරලා ගෙනීම. වසුමිත්‍රගේ පොතේ හැටියට මහිංසාාසක කරන සර්වස්තිවාදීන්ගේෙන් ේ ස්තවිරවාදින් කෙලිම සර්ස්වා කලිින්ම ස්තවිරවාදීන්ගේ කැිනවා කියේ. එනිසා පොඩ්ඩක් සකීරයි නමුත් ම මේ තොරතුර දෙන්න ොහිද මටික ලිව්වා. ඊළඟට සර්වස්තිවාදීන්ෙන් කැඩිෙනවා කාශශපිය කියලා කොටස මේකටේ ස්වර්ෂ කාර්ශපියය කියලා තනුනලා තියෙනවා ශවර්ෂ කියන මහරහතන් වහන්සේගෙන් ආරම්භුණ කියලා කාශපීය කියලා කොට කස්සපිය තම සාමානයෙන් හැම්බෙන්න්නවා ඉට පස්සේ මෙතැනින් එනවා සර්වස්තිවාදීන්ගින් අපට හම්බෙනවා සංක්‍රාන්තිකවාදීන් කියලා මේ සංක්‍රාන්තිිකවාදීන්ගේ මොවු තමයි අර ස්කන්දවල මූ අවස්ථාවක් සක්‍රමණය වවා බය භවේට ක කියල කරක ම වගේ ඉදිරිද පොඩි හැ මත්දන සංක්‍රාන්තිකවාදීන්ගෙන් මතුව සෞත්‍රාන්තිකයෙන් සුත්තන්තික කියලග සුත්තන්තික සමහට අගල න අභිධර්මය ප්‍රතික්ෂේකළ සූත්‍ර විතර දයනය කරනට සුත්තන්තික කිය. සෞත්‍රාතික කියන පිරිස හැදෙන්නේ සංක්‍රාන්තික වාදීන් ගේ සංක්‍රාන්තික වාදීන්ග. මේ තමයි තේරවාදය සම්බන්ධයෙන් තියන පළවෙනි කුලකය තේරවාදීන් සම්බන්ධයෙන් තියන පලවෙනි කුලකේ තමයි මේ අපිට හම්බුවෙන් එතකොට මේ අපිට කඩයිනැතුම ලියන්න පුළුවන් ඔන්න දිළඟට පේරවාදීින් සම්දය පලවිනි කුලක. රෙවාදී සම්බන් න වනි කුලකේ අපිට හම්ුව වෙන්නේ වෙනම විදිහකට ඉස්සල්ලම හැතිවෙන වාස්තීය පුත්‍ර වාස්තී පුත්‍ර කියලා කොටසක් මේක වජ්ජි පුත්තක කියලා පොත්තුොල දැක්වෙනවා සහර කොලස්ල හැමති වෙන්නේ එක වාස්තී පුත්‍ර තමයි සංස්කෘත්, පොත්තුො තියන්නේ. ොට ල නක වචි පුත්තක කියලා ිය ුතු වජි පුදතක කියල සමහර එක වජ්‍යිපුත්තක විය යතුයේ වජ්‍ය පුත්තකයන්ගේෙන්ම කැඩලලාපු නිකග මුත්්ඒක පොත්ල සඳහන වාස්ත පුත්‍රර කියන නිකායි ඉතට වාස්තී පුත්‍රයන්ගෙන් කඩෙනවා කෙලිම්ම නිකාය හතරක් මොනවාදේ නිකාය හතර එකත් තමයි බද්‍රයානික ඊට පස්සේ සන්නාගරික ටත් හ එක අපිවා දම්මෝත්තරිය ධර්මෝත්තරිය ඊළඟට අපිට හම්බෙනවා සම්මිතිය සම්මිතිය. මේ තමයි දෙවැනි කුලකය දෙවෙනි කුලකය. රොලෙ ොක්වැඩිය තන රන තවටඒ නිකපාතික් වැඩිෙන්බන්න මහි මහා සංගීකයන්ෙන්න්නම් ති පහසේ මතක තියාරන්න තේරවාද කොලකය බෙදීම් ටික සංකීර්ණයි සහ බැඩී එතවට මේ තමයි අපිට මේ තමයි සම්පූර්ණ නිකාය ගස නිකා ගස ගැන කොහොමද සුවෙනි පිස්ට පූර් තුන් එනිසේවස වෙනකොට නිකායම් බෙදී තිබිච්ච ආකාරය තමයි මේ කිය මේක ශයිල කියන ස්කූල්ස් ටිකක් පහුවන්නට පුළුවන් යම් කාලයක් න ස්කල්ස්ටික නිකාාක පැද දැන් උදාහටමන් නිතරම ැද යෝගාචාර දර්නයන මධ්‍යමික දර්ශන ඒ ඇතිවෙන පස්සේ. මහානේ බිහිවෙන් එ පස්සේ. එනිසා මේ තමයි මුල් බුදුසමය මුල් කාලේ ඇතිවෙච නිකායවේදී. ය උදාහනයට මේ ස්කූල්ලෙ එක හම ඒි ුඩිස්ක එක ගොඩක් පරණ එකක්තට ඉදස මේක ස්තවිර මහා සංගි බෙදීම ඉතාම් පරණයි මහිංසාසක කුල්ල එකේ ඉතාම පරණයි? ශයිල ස්කූල්ස් න ටික් පහු කාලීනය බෙදීමදී. ඔය විදිහට මේ තමයි සාමාන්‍ය නිකාය සම්බන්ධයක තුරප නවත මතක් කිරීමක්රන ස්තවිරකුලකේ ප්‍රධාන වසයෙන් කැෙනන කොටස් දෙකට එකත් තමයි ස්තවිරන්ගේ මහිංසාාසකයන් කඩිනවා මහිංසාසකයන්ගේ ධර්මගප්ත කැ කරු ඊළඟට ස්තවිරන්ගේ සර්වස්තිවාදීන් කරනව සර්වස්තිවාදීන්ගේ නැවත මහිංසාහසක කොලේ කොලික් කාවකර දහක්තියන දෙවනක. ධර්ම පුක්තකත් දෙවෙනි ොටසක්ටස ඇති නත් මේක හරියටම නි්ිතව අපට කියන අමමාරු තත්යක් තියන. ධර්ම විතර මේ දධර්ම ක්තක දෙකක් දක ක ප්‍ර් පුලුව නමුත් පහ ල් කොලස් ල කිය න මහි සාහසක කියල කොටස් දෙක අපට පැදිුව දකින්නනට පුළුව. ේ ත ඒග ස න් හස්සක න්න්න. ඉල්ළඟට සර්වස්තිවාදීන්ගෙන් කැලෙනවා සංක්‍රාන්තිික වාදීන් කියන කොටසම්. ට ශේෂ නක් ගන්න බුද වාසන මොකද සසර පිළිබඳව හේතු පළ සන්දය කොහමද බවම් බවට සංකරමණේ නාමරු පවත් තියෙක් ගැන ගැන ඉතාම ආන්දෝලාත්මන කතක් හො සිද්ධ කරනු. මේ සංක්‍රාන්තිකයන්ගෙන් බදිරිරෙන සෞත්‍රාන්තිකයන් සූත්‍ර ආදිය විශේෂයෙන් ගරු කොට අරගන්න පිරිසක්. ඊළකට කාර්ශපියය සර්ෂ කාර්ශපීය කරත් ම ට කියන ශවර්ෂ කාර්ශපය පිරිස සර්වස්තිවාදීන්ගෙන් බිඳලලා එනවා. ඒ ද මේකට ගුඩාක්ම වැදගත්ම වෙන්න සර්වස්තිවාදීන්සාහ සංක්‍රාන්තිකවාදීන් මහින්සාක නුත් යම් ප්‍රමාණික වැදගත්වන න්ගේ ක පපරෘත්තිය නිසා. ඉන්නට ස්තවිරියන් බද වාස්තී පුත්‍රය වාස්ති ත්‍රරයන් කියනයි ප්‍රබල කුලකය. එක ඒ ඒ ඉතාම් ප්‍රවාධය සමහරලාට සම්මිතිය කියනය ස්ත්‍රී පුත්‍ර සම්මිතිය කර හඳුලාතියෙන. එනිසා මේ දෙවැනි කුල ස්තවි වාදීන්කෙන් කැඩිලෑන මවකුලකේලෙස දක්න්න පුලන් වාස්ී පුත්‍රය කුල කියය. ඔවන්ගේ දම්මෝත්‍රිය බද්‍රයානික සන්නනාගරික සම්මිතිය කියන කොට සතර ැදෙනවා. මෙයින් සම්මිතිය කියන අය විශේෂ තැනක් ගන්නවා. මොකද කතාවස්ටේ පලවෙනි කතාව පුද්ගලවාදේ. අත්ති පුද්ගලෝ සච්චිකට්ට පරමට්ටේ නාති කියන පරමත් එහෙනති කියන ඒ කතාව ආරම්භ වෙන්නේ මේ සම්මිතිය ස්කූල් එක පදනන් කරගෙන. ඒය නිසා ඒ විසේසය අපි ඉදිරි කතාවලද මේ මයිංසාසක කුලෙකේ සම්බන්ධයෙන්. සර්වස්තිවාදී කුලකය ඊට පස්සේ සංක්‍රාන්තිකයන් සහ සම්මීතියන් පිළිබඳ යම අදහස් කීපයක් සාකච්චා කරන්නට බලාපොරොත්තු රෝ. ඒ වගේ ධර්මගුක්තක කියන අය පසුකාලීම චීන රටට චීනට ගොඩා ප්‍රචලිතයනවා මේ ධර්මගුත්තක නිකාය කියන එක. දැ මේකෙදී දැන් අපට පේනවා කති පේෙනවා මුලින්ම ස්ථව මහ සංගිල බදීමක් ඇතුව ලා. ස්වර සහ මහාසාංගක කියලා බෙදීමක් මේ ස්ථවර මහාසාංික බෙදීම. මුලින්ම ආරම්භ වනේ කොයි කාලෙ කියලා ගත්තො තෙරවාදදින්ටනුව බුද්ධ පරනිර්වාණෙන් අවුරුදු සී අගිය තර. අවුරදු සී අක්ග්‍යන තරන තමයි මේ සිදුවීම සිද්ධවෙ මේ පලවෙනි බෙදීම සිද්ධවෙල. නමුත් සමහර පොත්පත්වලහ සමහර ලිපිලේඛනවල එයට වඩා වෙනස් කතා පරවෘත්ය අපට හම්බෙන්. අපි හමක් නම් ඉතිහාසේ මධ්‍යස්ව වධ්‍යනය කරනවානම් අපි ඒව සම්බන්ධයනුත් යම් දැනුමක් ලබාගෙන තියන්නට ඕන කොමද මේ බෙදීම් පිළිබඳව අ්‍ය නිකායවල කතා ප්‍රරෘත්තිවල දක්වලා තියනෙ එතකට නිසා මමදම හිතත් දවස් කීපයෙන් මේ චාර්්ටක ලියනවා ඉ නිසා එක මතක හින්න රත් එක් දැන් අපි යමු මේ බෙදීම සම්බන්ධයෙන් බෙදීම් ටික ගැන. ඒ ඒ නිකායවල දක්ඵලා ඇති අදහස්කිපයක් බලන්නට. මුලින් අපිට හම්බෙනවා එකේ පිළිවෙලා අනුව එකැන කාල පරික්්ෂේදයනුව ඉදිරියටට ගියොත්ත හෙම කාල පරික්්ෂේදයනුව ඉදිරිට ගියාම මුල්ම බෙදීම ලෙස අපිට තොරතුරු හමුමුව වෙන්නේ පුරාණ මහිංසාාසක නිකායි. පුරාණ මහිංසාසක නිකායෙන් තමයි මු බදීමක් ගැනට තොරතුර හම්බ මේක සම්බන්ධයෙන් තේරවාදය පිරිස එකඟ වෙන්න නැහැ මේ කියන කතාවට නමුත් මේක මහිංසාසක පොත්පත්වල එකන කතතා පොතිවලින් ඉතිහසය අපට ලැබෙන තොරතුර මොකක්ද මේ කියන පලිනි ධර්ම සංායන සිද්ධ කරන්නේ කාශප මහරහත්න් වහන්ේ මලිකරගෙන ආනන්ද ස්වාමින්යසේ සහ පුපාි වාමන්හස පිවෙලින් පුච්ච තනතුරත්. කාශමහරතන්හන්සේවි විසජ කතනතුර පල හන්සේ ආු හන්සේ වි විසජකතනතුරත් කාශ මහරතහන්ේ පුච්චකනතුරත් දරනවා. ඉට පස්සේ මේ සිද්ධවනාට පස්සේ අපටේ මහක් පාය චුලවග පාලයේ සත් පංච සතිකක් කදක අපට හම්වවා උනාහසේ හම්මනට එනවා ඉතාම වැදගත් ස්යින් වහසේ නමත් පුරාණ කියලා. දක්කිනාගිරි පුරාන ස්වාීන් වහන්සේ උන්ස මුුණගේහෙන. ශ හන්ස ම හස වැදග භක්ෂ වහන්ස කෙනෙක් නි කාශප ස්වාම හසට තනීමම ෞද්ග ලික පුරාණ ස්වාමීන් හන්සට ච් මුලු සිදුවීම කියන්න ද්ුව. ගන වැද භක්ෂ වහස කෙනෙක් නිසා ස්ත රයටට ගු කරමින් මුළ ම ච් සිද්ිය න්හසට කියීමව. ලා ද රාණ වාම න්ස රශයක් කනවා මේ සංගායන මනකොටට සංගෘහිත වුුණ ඒ සාදුු අනුමත කරනවා අපිත්. තතාගතන් වහන්සේගේෙන් යම් ධර්ම කරුණක් ක හගත්තන. ඒවා ඒ විදිහට දරාගෙන ඉන්නවා කියෙනන ප්‍රකාශනයක් කර. අපි යම්දධර්ම කරනක් තතාගතයන් වහසේගේ හත්තන ඒ විදිෙර දාගෙන ඉන්නවා කියන හස ්‍රකාශයයක් කරනු. එතකට මේ මහිංසාාසක කොලකේ අදහස තමයි. මේ වෙලා විදිී පුරාණ ශවාමීන් වහන්සේ වන්ගේ කතා පපෘතිර මගගේෙන්නේ තේරවාදී ති ච්ච තාව නැ අපේ ුද්ධජාන්තයේ ලියපු සමහරක වායන්හසග මටනම්මතකන. එතන දී මහාවක්ග පාලීදක හුද එකක කියනවා මෙතැන බෙදීමක් සිද්ධ වුණේ නැහැ එක බලන්න පෙරවදනක ඇති මෙතන රහතන් වහසේ දෙනමක් කර සංවාධයක් රහතන් වහන්සේ කෙනෙක් නිසා පුරාණ ස්වාමීන් වහන්සේ ඒ ජහපත්්‍යයයි අනුමත කරාන්නම් නැවත උන්වහන්සේෙන් බෙදීමක් තිකර ගන්න රහත්තන් වහන්සේ වගේ දෙපැත්තට යන වචන කියන තන් අදහස් දෙක වචන කියන එකක් කියලා තව එකක් කන පිරිසක් නෙවේ කියන එක උන්වහන්සේ ්‍රකාශ කරනවා. ඒකදී. ඒ තෙරවාදේ හැටියට එතන කිසිදු අඩුපාඩුවක් වෙලා නැහැ. එතන හුදු සංවාධයක් විතරයි. පුරාණ ස්වාමීන් වහන්සේ කාශම මහරහතන් වහන්සේ කරපු සංගාය නව අනුමත කළ එක පමණයි වනේ කියන එක තමයි තෙරවාද භික්‍ෂූන් වහන්සේලාගේ අදහස්ස. මයින්සාසකයන්ගේ කතාව තමයි ඔවන් කියනවා මෙතන දී පුරාණ ස්වාමීන් වහන්සේ කාශපස්වායන් වහන්සේට බලකිරීමක් නැත්තං ලොකු බලකිරීමටින් නොඩුරායික න් වහන්සේ යෝජනා කරනවා නැවත මේ ංහයාව සිද් කළ යුතුයිකි. ඊළඟට ඒ පලවෙනි සංගායනාව නැවත පුරාණ ස්වාමීන් වහන්සත් සහිතව ඒ සංගායනාව ධර්ම කරුට නැවත සංායනකන ධර්මකරටක නැවත ස්ජයනාව තනදී පුරාණ ස්වාමීන් වහන්සේ විනය කරනු හතක් ඇතුළත් කරන. කාර්ශපස්වාමීන් වහන්සේලා එකකන විච්ච වින කරනු හතක් මේ විනය කරන හත මයි දුර්භික්ෂ සමයකති බුදුරන්හන්ේ විනග ග න්න දු ක්ෂේ ුදුරන්හන් රන . ග්ගහිත පටික් ගහිත සාමන් පාකය ඒඇන්නේ උදාහරණයක බුදු භක්ෂ ඇතිචවල රජනුවද බදුරණන්හසේ භක්ෂූන් අන්දරදාාන මන්ට ගෙන කන්න පුුවන් කියලා. සාංගි කාවාසයක් ඇතුළේ යබදේ කන් බලන්නට පුළුවන්. ඉට පස්සේසාංගි කාවාසයක් ඇතුළේ මේ ආහාරදී ගඩා කළලා තියන්න පුළුව මන් වෙනුවෙන්තින ආහාර. නොපිළිගත් ආහාරයක් තමන්ට උත්සගෙන ගිහිල්ලා පිගන්න නැතු අරගෙන ගිහිල්ලා උප ස පන්ය ස්ර බි දාලා නැවත පිාරගෙන ලදන උග්ගහිත පටික්ගතේ ගේ ක්පද කීප ලියල් කිරීමට ලක්න බුදුරන් වහසේ ඒතවට මහිසාසකයන්ගේ අදහස්තමයි කපුරාන් දැන්ඒක පසුව දදුර් ික්ෂේද ිල්ර ක්සාප දුර් ික්ෂ වරුණට පස්සෙත් සහ භික්ෂ හස සිද්ද කරන. බදුරන් ස පස ොදරන්න නහ ඒක දැන් බලංගු නැහැ කියලා ඒක හපලදාන ඒයින් කරනු එකන එක නැවත කරට බැහ කිය නො තු කිය දහර. ගැටලුවවෙන්නේ නැවත දුර්භික්ෂයක් අවුත් ඒ සික්ෂසාපදක නැවත ිල් වෙනවාවද නැද්ගෙන නඇතුවේ ක්ාපද ලිල්රගනීමක් නවෙේ නවත දුර්භික්ෂය මත වු ඒ ක්ෂපද ලිල්ලෙනනද නැද. තේරවාදීන් අදහසක ලිහිල්වෙනි නෑ පුරාණ ස්වාමීන් වහන්සේගේ අදහස වවෙන්නේ මහින්සාහකට අනුව එතන ඒ ලිහිල්බීම සිද්ධවෙනවා. එත මේ තමයි ඒ විනය සම්බන්ධෙන් ඇතිවෙච්ච කරුණ. එතකොට එතනදී උදාහරණයකට බැමිනිිතියස ඇති වෙච්ේලාව ලංකාේදි. අම්භකාදක තිස්ස වහන්සේ කතාපිදන්න. අම්ඹකාදග තිස්වාන්හසේ දවස් ගානක් කෑමිනතු යනකොට පාරය අදගෙන මටනෝ. නමු උන්හසේ ළඟ අප ගෙඩි කීපයක් බිම යෙනවා උනාහස ක්ෂාපදේ රු කිරම්මසේ අඹ ගඩි අලන්නන නෑ. උනාහසර ඔන්නන් ඒ එක අරගෙන අනුපසම්පන්නේයක් ගව දාලා පිළි අරගෙන වලදන්න තිබුණා ඒ සිික්ෂපදේ ලිහිල් වඋනාරිසේ සලකුවන්. න ී රිත් යග ක් පද ැඩුවන පස පසක් මහත්තේක දැකලා නේද අම ජක අද දල කරේදයන් ගනකොට සීලියාවව දනකරු නොස පිටීම හත්ත මේතමයි තේරවාද සම්පදා හැටියට දුර් භික්ෂේයේී තතාගතයන්හසේ ිල්රපු සිික්ෂසාපදේ නැත ර් ික්ෂකාවත් වලංගු ැහැකින ගෙන ඒ ර්භික්ෂ විතරයි නමු තනි පැත්තෙන් අපිටන තර්කේ තමයි න නැවත දුර් භක්ෂ කකාපු දවසට ක් පපද ිල් වෙන. ඒ ක්පද ලිය එකකත් සාධහන තරකයඇගේ විහේ න දුරන ඒ ක්ෂපද ලිහිල්ලිනවා ම මේ කියන කරනු හත ජික්ෂාපද හතක් සම්බන්ධය මතයක් බාධයක් ඇති වෙනවා උන්නහන් සේලාතර මෙත මහිංසාස කරුන්ගේ කරම මේ තෙරවාදක තවන්නවෙේදය ඇත වර්දවාග ටපා මහිංසාසක් කතාාව එතකොට උන්නහන් සේලාතර යම් බෙදීමක් ඇතිවුුණ මේ කරුණුහත් සම්බන්ධය ධර්මගුක්තක කියන විනේදී ඒ සික්ෂාපද හට අටක් වෙන හරි ප දන්නේ හ මොකද තිරේකු ක්පද කියන ඒ ික්සාාපාද හ අතක් වෙනවා එනිසා තමයි මේ මුලින් අපි දැක්වානේද මෙතැරින් තේරවාදයෙන් මහිංසාසක ඔවුන්ගේ ධර්ම ගුප්තක කියලා අපි කතාක නදඒදඋන්ද මරම ගුත්ත එතකොට ඒ බෙදීම මුලින් ඇති වනා කියනක තමයි පුරාණ මහිංසාාසක උරුන්ගේ අදහස් එකොට මේ බෙදීම එැ මෙතනදී ධර්ම සම්න්නන්නේෙන් ගැටු ක්සිද් වෙලා නැහ තරවාදයගේ ධර්ම කරුණුම තමයි ඔවුන් අරගෙන තියෙන්නේ විනේශික්සාපද කිහිපයක් පදනං කරගෙන තමයි මේ ස්කූල්ස් දෙක ඇති වුණ කියන එක ඔවුන්ගේ අදහස එත වොට ඒ ඒ කාරම් එඔවුන්ගේ හැටියට වැඩිටමත්තම කොන්ජ ස්වාමන්හන්ස වැඩිහිටිය අලසත් පුරාණශවාමන්හන්සේ දෙදවනිතන උුන්දලතිතර සමහරවිට ඒ වැඩිහිටිකම නිසා කොන්් කාශපස්වාන්හසේ නැවත පුරාණුස්වායන්හන්සගේ වචනය සිද්ධ කරන්න උනාා කියනක කෙන් පලවුන්ගේ අදහස න ඔන්ගේ හැටියට නැතේ සංගානාව සිද්ධ කරන්න නනානම් ඩහිටියෙක් නිසා පුරාන ස්වාමන් වහන්සේ කාශ පස වැඩ ට න න ගර රු ම සිද්ධ කරන්න නිසා ව න්හන්ේ කාශ ප හන්ස ෞද්ගලිකව හතුන්ට නැතුව රා වාහින් වහන්ස ල තා පරෘත්තිම කියන්න සිද්ධන මේ තමයි ඔවන්ගේ පැත්තෙන් බැලුවම ඒකට තියන කරන්න තියන සාධාරණ තර්කනය. එතකොට ඒදී පළවෙනි සංගානාවට අනතුරුව. ුව මේ බෙදීම සිද්ධ වෙනවා මේ ස්කූල් දෙේ බදීම සිද්ධ වෙන නමුත් ඒ එක ධර්ම කරුණු සම්බන්ධයෙන් සිද්ධ වෙච්ච බෙදීමක් ලෙස සලකන්නේ නෑ ඒ මහිංසාසක නිකාය මහාන්ත මහාවන්තක නමිනුත් හඳුන්ලා ති මහාවන්තක නමින් හඳුලා මේ තමයි අපට තොරතුර හම් වෙනකොට මුලින්ම බෙදීමක් ගැන සඳහන් වෙන තැන ඊරඟට අපට හම්ුව එෙන් ොරතුොර තම හිුත් සාම් සා භික්ෂූන් වහන්සේගේ දේශාටන වාර්තාාවලින් පි අහම්වුවෙන තොරතුර එක ටික් අමුතු කතාව ඒක හැටියට යු සසාන්ස්වාමන්හසේ තොරතුර මේ ගොඩක් ්‍රලලාබල්ලෙස සලකන්න නැහැ නමුත් වන්හසේගේ පොත් මේක ලියරතියන. එඒනි සතවාම මේ කියන්නේ නතුක විශ්ව එකන ත්‍රරම් සාර්ථක විවරණයක්වේ සාමාන්‍ය ස්කෝලස්ල සලකනව අඩුයි. එට වන්හසගේ ප්‍රකාශනයක් කරනවා කාශපස්වාමීන් වහන්සේ බුදදුරහස පිරුණම් පෑවට පස්ේ අුද්කට පස්සේ. හන් වහසලා හස් මක් සමග පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ කරනො. ඉළඟට ඒකට සහභාගගේ නොයිච්ච, ප්‍රජන ශෛක්ෂ රහතන් වහන්සේලා සාෛක්ෂ ආශෛක්‍රර රහතන් වහන්සේලා එකතු වෙලා නිකං ඔවුන්න්න ඒගේෙන් කොන්නුනාාවගේ ුන්ටදරනවා. කීප දෙනෙක් විතරක් දහස් නමක් විතරක්මි ඇසම්බලිය සිද්ධ කරනුකොට. පිරිසකට තේරෙනවා අපි ඔ කොන්නුනා කියලා ඔවන් මොකද කරන්නේ. ඔවුනුත් එක්්‍රැස් වෙලා. ඒ සප්ත පන්නේ ගුහාාවේ, ටිකක් දුරෙන් ලී වි බිස්සද්ද හතලිය අදේ ලි කෙලකනේ මිනුම් ක්‍රමයා ඒ දුරෙෙන් ප්‍රැස්් වෙලා ඔවුන් අදහස් කරන අපි ධර්ම පිටකේ සංායනා කරම කිරස ධර්ම පිටකේ. ඉතින් මෙතන දී අවුරුද්ධකට පසු පළමු සංගායනාවේ අවුරුද්ධකට පසු රජගානුවරම රජගහනුවරම පෘතුජන ශෛක්ෂ කියන්නේ සෝවාන් සකදාගාම අනාගමි අශයික්ෂ රහතන් වහසලත් එකතුව යම් සංගායනාව සිද්ධ කලලා ඔවන් ධර්ම පිටකය සංග්‍රහ කරනවා. මේ ධර්ම පිටකය කියන්න මොකක්ද විටක තමයි සූත්‍රපිටකය විනය පිටකය ඊළඟට අභිධර්ම පිටකය ඉනට ශුද්‍රක පිටකය කුද්ද කියනන පිටකය ඊට පස්සේ එනවා ධාරණී පිටකය කියලක. මෙන්න මේ කියනෆිටක පහ ඔවුන් සංග්‍රහ කරනවා මෙතන මේක වර්ෂයකට පස්සේ මේ මෙතන තියෙනවා කාශප වාන්හස අවරු සාරහතන් වහසලා දහක් සමග පලවෙනි සංගායනාව සිද්ධකරා කියන එක. ඊළඟට මේක එතරම් ගොඩාක්ම ගරු කරනවා අඩුයි විදවතු. ඊළඟට එනවාට පරමාර්ථ කියන. ස්වාමීන් වහන්සේ සමහරික බොහුදුරට පස්වාමන් වහන්සේ පරමාත් ස්වාමීන් වහන්සේ විසින් රචිත්ත තොරතුරක් මේකට සමාන තොරතුරක් නමුත් උන්හන්සේගේක හැටියට පළමු සංගහයනාවෙන් පළමු සංගායනයන සමයින් වලන පරිනිර්වාණය පරිනිර්වාණය වැර පරිනිර්වාණය මාස දෙකට පසුට. පරිනිර්වාණය මාස දෙකට පසු සිද්ධ වෙනවා ධම්ම සංායනව. පරිනිර්වාණය මාහස දෙකට පසු ධර්ම සංගායනව සිද්ධ වෙනවා විජ්්‍ය ගට පරර්වතයේදී කාශපස්වාමීන් වහස පන්සීයක් භික්ෂණන්හන්සේලා සමග පන්සය භික්‍ෂූන් වහන්සේලා සමග. ඉළඟට මෙතනදීකින් වවත්ච්ච පිරිසමයකට සහභාගි නොච්ච පිරිස නොකද කරන්නේ බොහෝ පිරිසක් දහදාහත් භික්ෂූන් දහ දාහන්. භක්ෂු දහදාහක් භාෂ්ප කියන රහතන් වහන්සේ මුල් කරගෙන භාෂ්ප කියන රහතන් වහන්සේ මුල් කරගෙන සංගායනාවක් සිද්ධ කරම. එතනද විශේසයෙන් මේ බෙදීම එකයන්නේ මහාසංගික තේවා දෙගෙන බෙදීමක් නාම මාත්‍රිකව ඇති වනාා කියක උ සඳහන්කව නා මාත්‍රිකව. නමුත් මේ බෙදීම වර්ෂ බුද්ධ පරනිර්වාණයෙන් වර්ෂේ දාසයක් ගිය තැන බුද් පරනිර්වාණයෙන් එකසේ දාාසයක් ග තැන සංහායනාවකද විසේසිෙන් අසෝක අදි රාජායයි කාල ඇත්ව සංහයිනාාවකදී අසෝක එකක් කාලේ ගෙන අශෝක අධිරාජ්‍යගේ කාලේදී අ මත පහ මහදේවක මට පහ නේ. හා දේව ස්තවිරයන්ගේ මත පහ නිසා ස්ථාවර බෙදීමක් බවට පත් වනා මෙතන තිය නාම මාත්‍රික බෙදීමක් නා මාත්‍රමක බද මෙත ස්ථාවර බෙදීමක් බවට පත් වුණ මේකත් හා විස්තරයක් අපිට මේක බෝදුරට සමානයි පොඩි වෙනස් කටිකති යන්නේ මේ බුද්ධ පරනිර්වාණය අවරුද්ගට පසු සිද්ධවෙච්ච සංගායනාවගෙන මේ මාස දෙකට පසු සිද්ධ වෙච්ච සංගාන පසෙ තමයි මේ භාෂ්ප කියීන වාීන් වහසේ මුල් කරගෙන මේ සිද්ධිය සිද්ධවන. ඉට පසේ අපිට තොරතුර වශයෙන් හම්බුවෙන ඊළඟ විස්තරයේ තමයි දීපවන්සේ අපිට හම්මිෙන තොරතුර දීපවන්ශ සහ ඒවගේ අපිට සමන්පසාි හද අටල මතර තුර අපට හම්බේ මෙතර ද වෙන්නේ වජි පුද්ධක භික්ෂූ හසේගේ දස අප වස්තූ නිසා දස අකප වස්තුන් නිසා හෞද අපේ සබ්භකාමී රහතන් වහන්සේ ප්‍රධාන කරගෙන කරගෙන භික්ෂූන් වහන්සේලා හත්සීයක් රහතන් වහන්සේ හත්සිය දෙනෙක්ගේ හත්සය දෙනෙක්ගේ දායකත්වයෙන් විශාලා මහනුවර වාලුකාරාමේදී කාලාශෝක අධිරාජ්‍යගේ සමේදී මේ සංගායනාව සිද්ධුවෙන කාලාෂෝක රජතුමාගේම් මෙතනින් පස්සේ තමයි මහාසාංගික නිකායි බෙදී ඇතිවන්නේ ඔවුන් ගිහිල්ලා වෙන ප්‍රදේශයක වෙනම සංගීතතියක් කරම භික්ෂන් වහසේලා දහස් ගානක් සමගකතු එකක මහා සංගීතයනමින් හඳුන්නවා. ඒදී අිධර්ම පිටකය පරිවාරපාලිය නිද්දේශපාලිය පටි සම්බිදාමාර්ගේ සහ සමහර ජාතක ඉවත් කරමින් ඔවුන් ධර්මය සංග්‍රහ කරන්නට . මේක තමයි දීපවන්සේ සඳහන් වෙන තුොරතුළ. සමහර විද්වතුන් මේකට නගන මේ කතාවෙදි මේ දසක පවස්තුෝ සම්බන්ධෙන්න්නේ වෙයි මේ දස අකප පවස්තුව පමණක්ද හේතුවනේ මේ බෙදීමට කියනෙක නගන තරකයක්ත්තමයි. දස අකපවස්තුව නිසා නං මේ සංගායනාව සිද්ධ වනේ. ඒ හේතුව මත පදනම් බෙලා ඇයි වෙන දිහාාවකට ගිහිල්ලා සමහර ධර්මකරුණු ඉවත් කරමින් නැවත්තව ත්‍රපිටකේ සංගායනාකර. එයි ඔුන්ගේ අදහස වන්නේ දසඇක පොවස්තුූ විතරක් නෙවෙයි මෙතර ධර්මකරුණු සම්බන්ධයනුත් මූලික ප්‍රශ්නය තිබුණ මොු අතර. ඒයන්නේ දසයක පවස්තුව කියන විනරුටිකන්න. රනුවල ඇතිවෙච බදීමනි ඒ ෙදීම ලක්වෙච පිරිස ිහිල්ල එක පාත්තම අිදරමිට ගෙනනත්තන් ඒ පොත් සහර දේවල් ඇව ඉවත් කරලා මේ වගේ දෙයක් සිද්ධ කරාකර දී පහන්සේ සඳහන් වෙන්නේ ඒ නිසා ඔවුන්ගේ තර්කයත් තමයි දස්ස අකපවස්තුව පමණක් නෙවෙයි ධර්මකරුණුත් මෙතන බලපාල තියෙනවා මේ දෙවැනි ධර්ම සංගායනාව සඳහා කියන එක. මේ ඒ බෙදීම ඇතිවන්න හුදු විනය කරුණුත් පදලම් වෙරනවෙේ ධර්මකනුත් කාලයක් තිත්‍යපපු තිස්සයාපු ධර්මකරුණුවලත්. බෙදීම හේතු වෙලා තියෙනවා මේ කණ්ඩනයට කියන එක ඊළඟට අපිට හම්බේර මහා සංගිකයන්ගේ විිනේ පිට් විිනේ තොරතුරුවල මහා සංගිකයන්ගේ මහා සංගිකයන්ගේ තොරතුරවා අනුව අපිට හම්බෙන එකත් තමයි විශේසේව මුදල් පරිහරණය නිසා නැතැන් රන් රිද පි මුදල් ගැනලා කිය රන් රිදී පිළිගැනීම ඩිදී පිළිගනීම හේතු වුණ මේ පලවෙ මේ ගුලොකු ප්‍රශ්ටයට දෙනි සංගානාවව මේ මහාසාංිකන් අදහස. රන්ඩද රන්න්නිදී පිළිගන්න හොමද හතරමංහන්ඩි පාත්‍රයකතයරන්නේ පාත්‍රයකට රන්න්නිදී පිඩියාරගෙන ඒකේ විනේ පොතෙත්වන සාමාන්්‍යෙන් අප ලෝකනය කරනවා සමාන බදහන් ෝට. ල්ලිගත් සංගයා දන් පිරිිරහ මුණව මානව බදන්ගේ මුදල් ටිකත් ගාන්ට සමනව පංගුව බෙදලලාතියනවා. එතකට යස කාණ්ඩ පුත් යස න යස කියල තුනස නමක පොත්ව යසවා මන්හස ැන්ගේ කිය උන්හසේගේ පෝෂ්න එක ාගත් උන්හස හ මොවාදම රන් ද කහො හමුණ මේ වගේ සිද්ිය ගලකට ගැලපෙන්නේි නැහැ මේක බැරදි දෙයක්. ඒ වෙලාවි උන්හන්සේලා තමන්ට අපහස කරා කියලා අර්ය උන්හසේ ක්ෂපනික කරම ානක මහසංගිකයන්ගේ. ොත්ර ො රන හස තන පලාන පල වත්ව ඉවත්ත උහස කියන හබ දශ බල කියල වාය හසක දශ බල කියන කර හිටපු වැද දිස්තවරයන් වහසේනම කම්මවෙල උනාහසරේ තා පරත්තය කිය තකට දශබල වාන්හසේ න යසවාහසක ඇයි ඔබතුම ඔවන්ගේ උක්කේ පන කරමටක ු නැතන කර නිශබ්ද හිට කියලා පොි දසයකුත් අරපනය කරලා ඇවුන් දෙනට සාකච්චාව ද අසස්වාන්හස කිය අපි මේ කරනු වැරදි කරුණ අපි විශාලා මහනුවරම මේ වජීන් අත් ඒ ප්‍රදශයට මීල විසන්න ඕනනික්ේ දසබලස්වායින් වහන්සේ මහා සංයක එකතුවෙලා හැම බෝදිසාාවලින් පැමිච මහාහංගය එකතුවලා මෙතන යම් කිසි සංගායනාවක් සිද් කරන යට හත්සියයක් භික්‍ෂ හන්සෙලා එකතුවෙලා. delante න कहाනවා කौद में भिने पිටके सज्याාना කරण सुुर ोड़ा හමම රने करन शाබල स्वामी හන් से सुुදුस्ई दशल वा वा से योजना करन उन से पति से කර भिक्ष सुदसा सा में करර इටपा से उन से देशना करना අපට ධर्म में अर्ථ ताम වැदගත් එනිසා මම देශना करना देही अर्थයට එක විतरක් පිළිගන්න है අනර්ථදේට ැහැ කළ යුතුයි කියලා උන්හස යම් ඉල්ලීමකුත් සිද්ධ කලා ඉට පස තේරණය කරන අපි එහෙමනංම් විශලා මහනුවර විතරන්නේ වෙැයි මේ සිදුවීම සිද්ධවෙච්ච සීමාවම. සිදුවීම සිද්ධවෙච සීමවාම මේ සංගානාව කළ යුතුයි කියලා උන්හසල සේලු දෙනාාම ගිහිලා තන සංගානාවක් සිද්ධ කරන. එතනද තීරණයකට පැමිණෙනවා. රි අමුතු තීරණයක්ට තයි මහා සංික පොතේ යෙන්නේ සතර පාරාජිකාව ආරක්ෂා කරගත යුතුයි කියනෙකට තීරණයනවා. ඒ වගේම අවසාන තව තීරණයක් නො පින් පාත්‍ර චීවර සහ බෙහත් අවෂද අවශ්‍ය වෙලාවකද අපිට පිළිගත හැකි. හැබැයි රනි සහ රිදී කියනවා කිසිවිටත් පිළි නොගත යුතුයි කියලා තීරණයකට පැමිවා. ට කරුණු නම සතර පාරාජිකාව සම්බන්ධය සහ පාත්‍ර චීවර. බෙත් පළිත හැකි රන්හරිදිතට කරුණ දෙක් තන් පිගන්නඩත් බෑ රිදිී පිළිග්ඩත් බැ කියලා ඒ අකපවස්තුවල අ ප්‍රශ්ය ඇතුනේ රන්රිදී පිළි ගනීම නිසා. රන්රිදී පිළි ගැනීම වැරදි භව ඔවුන් තීරණය කරන. මේ තමයි මහාසංගක තොරතුරවලලා අපපු පිස්තරේ කියැනෙදන් අපි කියන්නේ මහසංගික කැඩිලගන් ද දකපවස්තුූ නිසා ඔවුගේ පොත්තරදය නෑ දසකපු වස්තුව නිසා මේ බිනය කරන නිසා අපි බෙදීමක් සිද්ධ වුණේ නෑ ඔවුන්ගේ පොත්වලතියට. ඔවුන් කියන්නේ ඒ අකපවස්තුව හම පිගත් බැරදය කියල. එ මහා සංගික පිරිසත් එක හසංගක කියන් ගිතන පොතේතින ොරතුර ඕුන් පිගත් මේ ොරතුර බැරදිී ඒ නිසා එත නද බෙදීම සිද්ධ වනේ නැහැ කියනෙක තමයි ඔුන්ගේ අදහස්. එතකොට මේක සිද්ධ වන්නේ දශබල ස්වාමීන් වහන්සේ ස්රහතන් වහන්සේ කනෙක් ලෙස හලකන්නේ දශබල ස්වාමීන් වහන්සේ ප්‍රධානකරගෙන හත්සීයක් භික්ෂූන් වහන්සේලා සමග සිද්ධ වන. එක්තර සංගායනට කාලවකාන වෙච්චර මත නැහැ යම කිසි කාලයක මේක සිද්ධ වෙනවා විශාලා වජ්ජීන්ගේ ඒ ප්‍රදේශයේම සිද්ධ වෙන දෙයක්. ඉනඟට අපිට හම් තවත් බැදගත් එකක් තමයි තවත් දෙක් අප ැදගත් දෙකක් අපිට තියෙන අපි දෙකෙලියමු මෙතනදී සම්මිතිය කියන ස්කූල් එකේ සම්මිතිය ස්කූල් එකේ දී අපිට හම්බේනවා බෙදීම සම්බන්ධයෙන් කාලවකානු තාම වෙනස් කාලයක් ඒන්නේ මෙතනදී උද්ධ පරනිර්වාණය මේක අවුදු සීයකට පස්සේ මෙත මෙතනත් මේ මට කාලි මතකනේ මෙත සමිතියන්ගේන්නේ වර්ෂ එකසි තිස් හතකට පසු එකසි තිස් හතකට පසු යුගය තමයි නන්දවංශය දංශ කියල කියන ෞුරේ ංශයට කලින්ති විිච්ච අධිරාජය. නන්ද මහපත්ම නන්ද කියන රජවරුන්ගේ යුගවල නැත මහපත්මනන්ද රජරන්ගේ කාලදී ඇතිවෙනකත්මයි පාර්ලි පුත්‍ර නුවර තමයි මේ ආරවල නැතම්බෙදීම සිද්ධවන්න. මෙතන දී ස්තවරයන් වහන්සේලා බොහෝසණක් ්‍රැස් විච සභාවක මතයක් කියෙනවා අරකිව පංච මතය මොනවාද. හදව ස්තරන් හසේි ඇතිකරාකිීපු මතය සම්මිතිය සූල එකේ හැටියට එක ආරම්භ කරන්නේ බධන්ත කියලා ස්තවරන් වහන්සේ කෙනෙක් විසින් ආරම්භ කරනු ලදුව නාගසේන සහ සාරමති කියන ස්වාමීන්හසල දෙනම, නාගසන සහසාරමති කියන ස්වාවින් හසලක් දෙනම මේක ස්බලේදදි නැවත මතුරලා සාකච්ඡාාවක් ගයාට පස්සේ කටතියක් විරුද්ධ වෙනවා කටයක් එකන වෙරෝ. මෙතන ද මේ බෙදී මැතුනා ක එකෙක උුන් හස. එකට නන්දවන්සේ තුළදී මත පහ මොනවාද. පංච මතය ප මත එත මත පහගිලපි ලකු එක මහධය විස්තවයන් වහන්සේ විසින්හ වෙයි බදන්ත ස්තබිරයන් ඉතින් ඇති කරපු මත පහ වෙන ශයන හසව දෙනමක් නාගසේන සහ තවත් වාන්හන්සේ කෙනෙක් සාරමතිශහසේ ඇතිවත් කරපු මේකෙන් පස්සේ මේ බෙදීම ඇති වනා කියන එක තමයි ඔවුන්ගේ අදහස ඔවුන්ගේ ඊළඟට අපිට හම්බුවන වැදගත්ම බෙදීම මලෙස දකින්න පුළුවන් සර්වස්තිවාදීන්ගේ නිකායේදී මේ කතාව ල ීන තින හැටි සර්වස්තිවාදීන්ගේ කදී මෙතැනදි වෙන්නේ වර්ෂ එකසිය දාසයක් ගිය තැන මොකද අසෝක අධරාජ්‍යගේ රාජ සමය අසෝකතිරාජයක රාජ සමය සම්බන්ධයෙන් එකඟ වෙච්චය කාලයක් නැහැ ික් ස් ම තාන්තර තියෙනවා නිකාය අතර. අසෝක අධිරාජ්‍යාගේ කාලිදිත් නාග කියන ස්කූලෙක දකු ඉන්ද අතිමි ස්කූල්ල එක අර ඇති වෙලා මහදේ ස්තවරයන් වහන්ස ුන් හට හදව ස්තවරන් හන්සේ මේ කරුණු පහ සම්බන්ධයෙන් දිිබේට් එකක් ඇති වෙන පාටලි පුත්‍රේදී. එතනදී සාකච්ඡාව යනකොට මේ ස්වාමින්න් වහන්සේ ඇතරම සමහරතන තින උන්හන්සේ පාටලි පුත්‍රේ කකුටාරාමේ මහනවෙලා අදහාව කියල සමහර්ථනක දක්වලා තියනවා නාගය න අතර නාගකන කොට සතර ඇති වෙච් නාක කියන මොක්කර කූල්ලක් ව ද අතර ඇති වෙච්ච අදසක් කියල. කෙසේ වෙතත් උන්හන්සේ කකුටාරාමේ ඒ කුටාරමේ උ හිටිය කිය හරපතර ති උන්හස කුටාරම පාත්ලි පුත්‍රයීම තිබ හිටියා ග. කොමරරිේ මහදේව ස්තවරයන් වහන්සේ මේ මතය ඉදිරිපත් කරාට පස්සේ පාටලිපුතරනුවර පැවිතිච්චකදී මේක දෙකට කැලෙනවා. රජජුරුවන්ගේ සහය. අසෝක අධිරාජ්‍යාගේ සහ මහදේව ස්තවරියන්ට ලැබුණ කියනක තමයි ඒ පොත්වල දක්වන හහාදේ ස්තවරියට අසෝකධ රාජ්‍යාගේ සහය තමයි ලැබෙන්නේ. තවස පරමාර්ථ කියන ස්වාීන් වහසේ නැත ලීලා තියෙනවා මෙතනද රැජිනගේ අසෝකධිරාජ්‍යාගේ බිසවගේ සහය මේ මහදේව ස්තවරයන්ගේ අදහස් පිළිගත්තාට ලැබිලා උන්හන්සේලා සියලු දෙනනාම ගංගානම් නදයට ි කරන. ග ගන්නන්දර සිරන මරන්නට ඒවෙලාවාවේද එතන හිට රාන් වන්සේලා ඉර්දි බලයෙන් වැඩලා කාශ්මීර ජනපදේ ස්ථාහර වවා කාශමීරය තමයි ර්වස්තිවාදීන්ගේ නිජ භූම බට පත්තයේ. ය කාශමිරු හසර වඩින්නේ මේ වෙච්ච හොස්ටයිල්ල ැන රදර පීඩා එක්කොම ජයගෙන. ඊට පස්සේ සමහර පොත්තල සඳහන් වෙනවා. මේ මහාදේව ස්තවරයන් වහන්සේ මිය ගියයාට පස්සේ. මේ පිරිස් නැවත එකතු වෙලා. නැවත ඒ සංගායනාව සිද්ධකරනවා ඒ වැරදි මත දුරකරමින් නමුත් ඒ වෙනකොට බෙදීම දුරදික ගිහිල්ල ඉවරයි. නැවත එකතු කරන්න බැරි මට්ටමට මහාසාංගික ස්තවර බෙදීම ස්ථාවර වෙලා තිබනාා කියනක ඔවුන්ගේ අදහස්. එතකොට මෙතැනැදී වර්ශය එක්දහස් දාසේදී සිද්ධවෙන්නේෙත් මහදේව ස්තවරයන්ගේ මත පහ. න්ගේ මත පහේතුකට අශෝක අධිරජය කාලදී කාදී සිද්ධවෙච බෙදීමක් නිසා බිසව විසින් ගංගානන් ගගට විසි කරන ලදුව අහසින් කාශ්මීරට වැඩම කරනවා තමයි සර්වස්තිවාදී නිකාය සර්වස්තිවාදී කාශ්මීරයි ස්ථාවරන ඔවුන්ගේ හැටියට අසෝක අධිරාජ්‍යයා විසින් යහපතක්නව යෝුන්ට කරලාති ඔවු කතාව හැටියට වැරදි අදහස්ගත්ත මහාදේව ස්තවරියන්ට ස්පෝට් කිරීමත් තමයි සෝක අධරාජාගගේ උනාා කියනක තමයි ෆෝන්ගේ අදහස. ඊට අමතරව අපිට නිකාය සග්‍රහයකන පොතේ දී ධර්මකීතති ස්වාමන් හස දා හතර වෙනනිසවසේද ියනවා එත නදී උඩලාාසිය අදහස් කනවා තෙරවවාදන තේරවාද පත්තරෙන්න තෙරවාදේ හැටියට තුන් ඇනි සංගායනාව ජසෝක අධරජ්‍ය තෙවාදීන්ට උදව් කරනවා. ඊට පස්සෙ මොකද වෙන්නේඒ පිසරනක් නොලවෙච්ච සහර පිරිසක් මොකද කරන්නේ. ැහැර කරපු අන්න්‍ය තීර්තක පිරිස රජ ගහනුවරට සහ නාළන්ර සරවරල යවන කට් ොදගහනුවරට නාලන්දවට කියීලා කති කාවත් කරගන්න අපි බුදු දහමට හානයක් කර යුතුයි. මෙෙස කතා කරග නමු ඒ කරන්න තන තින හොඳව කමය තමයි බුදුදහම ඉන්න ගැෙන බුදුදහමේ සියුම් තැන් අධ්‍යයනය කරලා ඒක තුළ අපි සියුම් ලෙස ලොකු වෙනසක් ඇතිකරමු අර මිස් ලීඩින් විදිහට ධර්මය වෙනස් කරම කියන කතිකා තික ස්තේ හස ගටන ොට ෙ ස්තවරයන්ගේ. ඒ වාද ක් න පස ොද මහාසාංගික න් ගහිල්ලා ඔව හොර හසය ික්ෂූන්ලෙ පෙනන ටමින් ධර්ම ඉගනගෙන ඒ වෙනස් කොට ධර්මය දේශනා කරමින් නැවත කොසමෑන්ුවට විල්ලා නිකාය නමයක් ඇති වුණා මොනවාද හේමවතික ඉළඟට රාජගිරිය සිද්ධත්තිික, ූර්වශයිල අපර සයිල වාජිරිය ඉළඟට වේතුල්ලක ඉට වස්සේ අන්දකසා අන්න්‍ය මහාසාංගිකය නිකාය ඇතුනනා කියනක හත්‍රව නිසේ වවාසේදිය ච. නිකාංග්‍රහයපොතේ ධර්මකී සංගරාජන් වහන්සේ ලියලා තියෙනවා. ඒකද අපිටම පොත්නෙින් හම්බෙනෙට හෙමවත කියන කුලේ ගැනම ඉද්‍රී කතා කරයි. ඉඩබස් අපි දැක්කා මහා සසාංගකයින් බිඳගරාපු කොලයක් ක්‍රස්තමයි ෛයිලකුලක රාජ කිරිකාදී දේවල් අපි කතා කරලා තියෙන්නේ. ඒනිසා ඒ තොරතුර ඉතිහාසධ්ඥයන්, බොහසේ ප්‍රශ්න කනවා මොකද බොහෝ පසු කාලයක දාාහත්‍ර විනිසී වසය වගේ කාලයකදී ලේවෙච්ච ග්‍රන්ථයක් නිසා මේ සහයි තොරතුර ටිකක් වෙනස් ලක්සන පෙන්නුම් කරන එක. සහ හිතාමතාම හිතාමතාම ධර්මය විකෘති කිරීමක් කිරීමට උත්සාහත් පිරිසගන තමයි. ඒහි සඳහන් වෙන් එක දෙසිය පනස් පහිවෙනි යුගයේද බුද්ධ වර්ශයෙන් සිද්ධ වුණනා කනක තමයි සහන් කරලා තිය. ඔො නොවදට තමයි අපිට ඉතිහාසේ තෙරුන් වහන්සේලාගේ නැත්තං සංගයාගේ බෙදීම සම්බන්ධයෙන් තොරතුරු. ම් එතවට බොහෝ මගින් ප්‍රශ් කර හම ගොඩක්කාලවල ැයිම තරවාදේ තෙරවාද කියන්නේ කියලා මංහිතන දැන් පැහැදලෙන ඇති අඩුවත් ඉතිහාස කතා පවා ඒ නිකායවල තියන්නේ වෙනම ආකාර වලට වෙනවාකාර නිසාි තරවාද සම්ප්‍රදායග ගන්නවාන්නන් තේරු න්නුව මකක්ද මේ තේරවාද සප්‍රධහාය මොකක්දෙහිතියෙන හරය සම්ප්‍රධහායක් කියනෙක අර්ථය මොකක්ද කාලය තිස්සේ එකම දර්ශනයක් එකම ඩොක්ටරිින් එකක් එක මූලක සිද්ධාන්ත ටකක් අනුව එක මඉතිහාස කතාවක්ක් ආපු යම් සම්ප්‍රධදාය.ඒ සම්ප්‍රධායකර මුගර විශවාසය පවත්තනවානං ඔ විසිං කල ුත්තේ සම්්‍රදාායියනෙන ඒ අනුව ගුණ ධර්ම පූර්ණය කිරීම කියන එක වෙන සම්ප්‍රධායනත් හසයෙන් පැවතන විශේෂෙන් ඉදිරියේයට කතාන සර්වස්ථතිවාද සම්ප්‍රදාය කියන එක ඒ සම්ප්‍රදාායි දැන් ඒ සප්‍රදාය හටියට ඔවන් කශ්මිරයට යන්නේ වෙන ප්‍රශ්නයක් නි. ඒ උන්ටමයි ඔවන් හටිය උන්තව මූලික කොට්ටස. ඒ රහතන් වහන්සේලා පිරිස අසෝකධරාජ්‍යාගේ විසින් නිගලෙක් කරන ලද ඔවුන් විසින් කාශ්මිරයටට ගිහිල්ලා ඒ කටිබු සම්පාදනය කරගත්තා කියක තමයි ඔවුන්ගේ අදහස මේක තමයි ඔවන්ගේ කතාපරෞෘත්තිය ට අපිට තේරුම් ගන්නට යන තෙරවාදට අන කතාව සහ තේරවාද ධර්මය කියනෙ ප වෙනමගනගත යුතුයි ඒක අනුව ප්‍රතිපත්ති පුර ගුණදන් පුරගෙන නිවන්දකිනට කවර බලාපොරත් ව න හ සිංකල ුත්තේ තරවාද හරියට ගැනගෙන කටයතු රිය. සහ සහල්ලාට දැන් ේරවා ගෙනගන්න ග ගෙන නක තේරවාදය අදහස්ස අපිට වනාදහස්සනට පුළුවන් මේගේ සියුම් බැදීම් ව නිකාල දසු අප දරගන්නන වන්න පුළුව ඇ මදකතියාගන්න අත තේ බෙදීම් ඇති වෙලා. ඒ ඇතිව සහඇති වෙලා ඇතිවෙලා තියෙනකොට ඔවුන් අතර පරස්පර විරෝධී තා නිසා තමයි මෙ වෙනම සම්ප්‍රදාායන් දෙෙ පිස වෙලා නැත්තන් ආරක්ෂණය වෙලා ඇවිිල්ල ඒ ඒ දව විශේෂය සහ කරන්න ට න අසෝකධ රාජාගේ ැදිහත්වීම කියෙක් ෝකදි රාජාගේ සෙල්ිපියත්තිනවා ඒට කියන්නේ ස්කිසිම් පිල එඩික්් කියලා එක තියන අල්හා බාත් අල්ලහා බාද ඊට සාංචි කියන සාරානාත් කියන එ ප්‍රදේශවල අපිට හම්බෙනවා බේද අප කගැ කිසිම්ිඩිඩිනේඩි එකන්නේ පිලර එක මොකක්ද ගල් කනුවක කොටපු සෙල්ලිපියක් කියනට ල් ලිියක්. කි සි ෙල ෙද කියනක ංග ේදය සම්බන්ධය ඒද තුමාමකින් ලසන තාවවත්තමයි මම සංගයා සමගී කර සංග්‍යාව සමගීයට ලක් කරා. හැබැයි ඒ සංග බේදයට යම් කෙනෙක් තුරදුන්නවා නම් ඔවුන් නැවත සංගේ ආතර නොපැමිණියයුතුයි. ඔවන්ව මහන නොකරගතයුතුයි. යම් කෙනෙක් සංග බෙහිෙරයට උත්සාවත්තේ නම් සංග බෙේදර උත්සාහාවත් වේ නම් ඔවුන් සිුරු අරවා යවියයුතුයි. ඔවුන් ආරන්නවල මොනස්ශත්‍රිස් වල ඔවුන් න්තියා නොගත යුතුයි. ඔ බැහර කළ ුතුයි කියනෙ ඒඩික්ට එකේ රාජ අනක් ලෙස එතු වාලී රව. ඒවගේ සහ කරන්න ටෝනි එතුමාගේ කෘත්තිය ගත්තම. එතුමා බුදු දහමට විතරක් අනුග්‍රහකරපු රාජනායකෙක් නෙවේ සෙල්ලිපි ගන සෙල්ලිපි ගනාවක කියනවා. මම සියලු සංගිහා වෙනුවෙන් බ්‍රහ්මණයන් වෙනුවෙන්, ආජීවකයන් වෙනුවෙන් සියලූඋපකාර සිද් කරන බවත්. එවගේ ධර්ම මහා මාත්‍රවරු මහා අමාත්‍යවරු පත් කරනවා. త ವರ ವ వශේశ తගේ කట ස ಮత න. සස් කොටත් අනි ර්ශන පහත් කොටත් සරකයි නම්. ඔහු විසින් තමන්ගේ දර්ශනයටමයි නිග්‍රහය සිද්ධ කරගන්න. එනිසා අන තමන්ගේ දර්ශනය පමණක් උසස් අ්‍ය දර්ශන පහත් යයි ඒවා පහත්කොට සැලකීම සැබෑ මනුස්සයකට ගැපෙන් ැ කියන එක අසෝක අධරාජාගේ අදහසම සෙල්ිපි තුමාගේ අදහස් සෙල්ලිපවල කොටලතිනඒ තමන්ගේ අනක්ලෙස තමයි ඔහු ය ප්‍රචාරණය කරලාතියන්. ඒවගේම තමන්ගේ ඒ ගුණධර්ම පූරණය කිරීමාදිය. මගේ රජ තා ශෂ දෙමවපියන්ට ඩහිටියන්ට ගඩුකිරීම සමනක් බ්‍රාහ්මණයන්ට දන්දීම සත්වහිංසාාවෙන් වැලකීම. ඒවගේ අනවශ්‍ය ප්‍රමාදී කටයුතුවලින් ඔය පාටි දැමීම මාදී අඩුකිරීම මේ වගේ දේවල් වලට නිතරම උනන්දු කරපු රජෙනෙක් ධර්මික රජනෙක් වස වචනය පරිසමාපතය ර්ථයම ධාර්මික රජගගේ ලක්ෂණන එතුමාගේ සෙල්ලි පිියොලින් අපට හමුවේෙනවා. ඒවාගේම තමන්ගේ අධරාජ්‍ය විතරක් නෙවයි බාහිර රටවල පවා ග්‍රීක. පර තියෙනවානේ මොනද ගටිස් අර ඉන්දාවෙන් එ එෙක්සන්ට අධ රජ්‍ය ආක්‍රමණය කරන්න අවට පස්ේ රෙක්ෂන්දර යටට පත්රට පසේ තන ග්‍රක සම්භය පරසසි අධරජ බි වට ලෙක්න්ට ගක්ක තික්ක ඉ පසේ ්‍රීකම් ලොකු ප්‍රදේශයක් ආසියාකරේ පානය කන තවට ඉන්දියාවත්ක බෝඩර් වෙලා ග්‍රීක රටවරු රජවරු වාසේකරන යිති නිසා හැමතිස්සම ග්‍රීකයන් හ ඉන්දයානුවන් අතර ලොකු. සන්ධතාවයක්ති නවා සමහර ග්‍රික ඒ ප්‍රදේශලයට ග්‍රීක රජවරූ පවා ඒ ප්‍රදේශවල පවා සෝක අධිරාජ්‍යාගේ ධර්ම පණ විඩේ. දික් විජයනවේ ධර්ම විජය සිද්ධ කරා කියනෙක ොඩටතුමා සෙල්ලි පියවල ඳහන් කරනවා මිත්‍රත්වය රජවරන් සමග ඇති කරගෙන තමන්ගේ ඒ යහපත් වචනය යහපත් අදහස ඒ රටවලට පවා පැතරවවාගෙන. එනිසා යිතුමා සර්ව ආගම් වලට ගරු කරපු. ඒ හැම ආගමටම අනුග්‍රහ දක්වපු රජෙනක් ලෙස තමයි. ඉතිහාස ගත වෙන්නේ ඒක පොත්පත්වල තියන එකන්නේෙවෙයි ඒවා තින මටිනා ඒවයි තියන විශවසනය භාව වැඩිවෙන්නේ ඒ ඒවා සෙල්ලිපියවල කොටපු. එත් සෙල්ිපියක් කියන එකක සාමාන්‍යින් වෙනස් වන දෙයක්යක් නෙවෙයි. එතුමාගේ කාලෙම එතුමාගේ අනට ලිපියන් ලිපිකරුවන් විසි කොටපු දේල්. ේ නිසා ඇතුමා බෞද්ධාගමට විතරක් අනුග්‍රහධදක්කපු රජකෙනෙක්නෙවෙයි පහැදිලියම ආජිවකයන්ට බ්‍රහ්මණයන්, ශ්‍රමණක් බ්‍රහ්මණයන්ට සහ භික්‍ෂූන් වහන්සල විසේෙන්. ග හ දක්ක ජග ෙ ඒගේ බුදු දහමම්ම භික්ෂ වහසේ බෞද් බදුරයන් වහස සරණ ගිය බව. ගැනත් පැදි තොරතුර තින එකක ක න න භක්ෂ වහසලා අතමන් ැම්බිය නමුත් අප්‍රමාද කටු කරන්න පට ගත්ම අවුද්ධ කරත කල දලා නිසා ස කටතු කිරීම නිසා වියන්සා මනුස්්‍යයන් අතර සම්බන්ධ තාාවය පවා වර්ධනය වනා කියලා එතුමාගේ සෙල්ලිපවෙල එතුමාල් ියල තියෙන. එනිසා කියවා ධර්මය හැසිරිලා උස බවට මහත බවට පත් පෙන් නත. හැමෝටම විශේෂ පුරුසයෙක් පවෙන්නට විශේෂ කෙනෙක් පෙනට අවශ්‍යන නැහැ බලවත් දනවත් කුලවත් වයත් ඒගේ හීන කළවල නිර්ධන හැම කෙනට උත්සාහහි තියෙනවාන ගුණධර්ම පොරුන් කලා මේ උසස් තත්තවයට පත්වෙන්නට පුළුවන් ආද ලෙට සමානත්මතාවය මිනිසුන් අතර සහජීවනය ඒගේම සංහිදියාව මේ හැමයි එකක්ම. ෝ ක හමකට පදෙ දීපු රජකෙනෙක් ලෙ මයි සෝකධරජ්‍යි හඳුන්නද.ඒගේ තමන් තමන් ඉදිරිපත් වෙලා සංගයාගේ සමගී ඇතිකර බවත්. ඒ වගේ ධර්මදූත සේ තමන් සිද්කර බවත් ම න් ධර්ම පනණවිේ සිද්කර බවත් එතුමා සෙල්ලිපියට ලියේලාතියන. ඒ නිසා අසෝක අධරාජ්‍ය විශේෂයෙන් අපි සඳහන් කළ යුතුයි බුදු දහමේ ්‍යාපතිය සඳහා. අනු බලදීපු හේතුවෙච්ච රජ කෙනෙක්ක කියන එක ඉති වි්‍යහාාසධඥයන්ගේ අහස මයි. එතුත් තේරවාද යට විතර කනු ග්‍රහධදක්කපු කෙනෙක් නෙවෙයි ආජවක ආද ආගම්මලට තනු ග්‍රරාජක් වවා සේම. දේරවාද ආී මොත මහා සංගිකයන් පාටලි පුත්‍රය මුල් කරගෙන බෝ කාලයක් වෙනක ඔවුන්ගේ බල කොටුවලෙස පාටලි පුත්‍ර නරග නගරය පවතිනවා. නිසා ඒ අනිත් නිකාවලට ඒලෙසටම මොකද විතුමමාගේ අධිරාජ්‍යය වාසක කරපු අනිත් සියු බෞද්ධ නිකායවටත් ඒ ෙටමනුග්‍රහ දක්වන්නට ඇති කියනෙ එකත් ති්‍යාසඥන්ගේ අදහස තෙරවාදට පමණක්නෙවෙයි. මොකද අන්‍ය නිකායවලටත් අන්‍ය බුදුදහම සම්පු බුදුදහමවි මිත්‍ය දෂ්ිකගේයි සලකන ආජීිවකාදී නිර්වස්ත්‍රවන්න. නිකායිවලට පවා එතුමා අමාත්‍යවරු පත් කරල අනු ග්‍රහය සිද්ධ කලලා තියෙන ඒවා ඇතුම සෙල්ලි පිලි මහමේෙන ොරතුර. එනිසා සාමාන්‍යයෙන්වතුම හඳදුන්න්නන්නේ ක්‍රස්තියානි ධර්මයෙහි ව්‍යාප්තිය සඳහ හතු බෝති වෙච්ච රජලුව තමයි ොස් න්ති ොස්ටන්ට යින් රෝම දිරජ ොස්ටන්ටයින් රාජයින් පසතමයි රෝමය ක්‍රස්තියාන බහට පත්වෙලා ක්‍රස්ටයානි ලෝකආගමක් බවට පත්වන්නේ. බුදු දහම ලෝක ආගමක් බවට පත්වන්නට ප්‍රධානතම හේතුවතමයි. වරේවන්සේ පදිච සෝක අධිරාජා. තිය නිසා ඇතුමාටත් විශේෂ ගෞරවයක්හිම යුතුයි. අපි අද යම්ඹුරුදු දමක් අධ්‍යනය කරනවන ඉගෙන ගන්නවා න. එස්ියල්ලටම මූලික ප්‍රදාාලතම අඩිත් හලමකටන්නේ මේ අසෝක අධරාජ්‍යා විසින් සිද්ධකරපු සේවේ නිසා. ද නිසා එක අප සිහිපත් කරන්න ටඕනි තම අදවසේද අපි කතා කරට බලාපපුරත් චද සංග බෙද සංගයාගේ බෙදීමම් ඇතිවෙච්, ඒ පිබඳව නා නි කාවල් පවති අදහ. ඒගේ අසෝක දි රාජ්‍යාගෙන් බුදු දහම්පට භිච සේවය කියනකක්. අපි අනිත් දවසද ම තරවාද නිකායේ සහ මහිසාසක සර්වස්ථවාදී සංක්‍රාන්තික සම්මිතිය කිය නිකාය පිළිබඳව විස සවධහනයයක්දීලා ඊළඟට ලංකාවටපු තේරවාද තේරවාද ලංකාට පැමිණීම. එහිදී අබේහගරිය ජේතවනයට බෙදීම සහ වසාන වසයෙන් ත්‍රපිටගේ ග්‍රන්ටාරුඩ කිරීම අටවාලිබීම ්‍රිකාදවයටට පැමණීම සහ ඒ සබන්ධයෙන් තියනවවාන යම් විිසේ කරන්ටයක් ටි කතා කරලා. දහ අස ව පිදේශන අවසන් ්‍රශ්නම අවස්ථාව දසක වවස්තවෙන්නන්නේ මට දාහම එකක පාර මතක් වන්නහ ම ඔඋන්නන් ඉලග දස දෙන්න පිළිවෙලින් සිංගිලෝන කප්පුෝ එක කියන්නේ අඟකලුණු තියාගෙන ආහරවලට මිස්්්‍ර කල්ලවනදන්නට පුළුවන් කක්ප්පති අනුමති කප්පු. විිනේ කරේ සිද්ධ කරලා පස්ෙ චන්දය ගන්නට පුළුවන් කප්පති දුවන් ගුල කප්පෝ ඉර අවරට ගිහිල්ලා අංඟල් දෙක් ැනකං ඒ රාවට යනම් ආහාර වලගන්නට පුළුවන්. අස අදසක නිසී දනම් වටේ බෝඩර එකක් නැති අ ඩිසීධනය පාවිච්චි කරන්නට පුළුවන් කප්පති ජලෝගින් න්නේ ජලෝගින් පාතුම් ජ ජලෝගු පාතුම් එක කියන්නේ සම්පූර්ය රාභාවට පැමිණි යම් ප්‍රමාණකට පැසි සුරාභාවට පැමණිච්ච රාවලදන්න පුළුවන් කපති ජාතරූප රජතන් රන්රිදී ආදිය පිළිගන්නට කැපයි. ඊට පස්සේ තියෙනවා කප්පති ගාමන්තර කපපු පවාරනය වෙච් භික්ෂූ වහසේ කියන හර් පතික්ෂය කළ පවාර්ණය වෙච්ච කෙනෙක් වෙන ගමට ගහිල්ලා වලදන්නට පුළුවන් ඔය වගේ සිික්ෂසාපත දහයක් තමයි ඔවු ලිහිල්රෙන නිසා ක අපපති ආචින කප්පු. ආචාරවරෙන් ප්‍රගුණ කරගෙනපු සලුමද කැපයි එතනදී තීරණය වෙන්නේ කැපදයක් න ප්‍රගුණ කරන්නාපු පිගන්න පුලුවන් අපදයක් ැහරකල තු කියෙනෙ. විදිරු දහයක් මයි ඒ දසක්කක් වස්තුලේ සමංඒක පුළුවවනතා ම අනින් දවස දැන්න මේක වෙලා නමුත් ම දෙන්නගේ ක යාග අති පංචසීලේ මනස් කැඩින්ම නහ එක විතර ආරක්ෂාගේ ඒතු ෝෑැ එපමනකින් හිතන්න බ ඒකට එයා මේ යට ධර්ම තරෙනවා යිට පස විදර්සනා වැටහෙනවා යටට සමාපත් නිවන කියන එක අරමුණු කරන්නට පුළුවන් වෙනවා ඒ ගුඩාක් ලක්සන ති නඔයයි පංචසීලෙක් නොකඩවූ පපමණින් ආර්ය භාාවය තරීමක නඩබේ ස රවසන්නේ. න්ස දී කराවි ක ක सा सा අ කන දේශ අපේ අපේ ර නने කකා ලු අන්මබ ව ඒී වග අප ු බදුමේ ත ක දේර ක් අප වා शේෂර අස් සබ කියල शීෂ ने साස ටර ේෂ ම කා स හා මෙහෙමයි ඒ ඒ නිකාය මේ නිකාය දෙකක් ඔය අපි දැන් කියන සියම් මල්වතු අස්කිරී නිකාය කියන එකයි මේ අපි කතාගන නිකාය දෙකක් මේ අපේ නිකාය මයි විසර කරන අටගෙතින් අපේ නිකාය බේදය කියලා නිකා බේදයක් කිය නොට තුර බේදයක් නැතුව නේ බේදයක් තියන එක පිගන්නු ඒ නිකායවල තියෙන වෙනස්කම ප්‍රධානවසය ඇතිව ලතින උපසම්පදා පදලන්කර උපසම්පදාව ගෙනාපු රට. අපේ ලංකාව උපසම්පදාව නැතිවෙනවා අවස්ථා කීපේකදී. පළමින්නි අවස්ථ මිදු මහරතන් වහන්සේ විසින් ගෙනාපුඋපසම්පදාව නැතිවෙනවා සම්පූර්ණයෙන්ම අනුරාධපුර යෝගයේ බිඳ වැටවා පිස් පස්ස වනින්ම හිදු රජුුවන්ගේ පරාජ්‍යත් සමඟ. පල රාජ රාජසාහ රාජේන්ද්‍ර කියන රජවුරු දෙන්නගේ චෝලාආක්‍රමණය පිළිවලින් සිදධ වන තාර්ත සහපුතා ත පස්න හිදුර ජ ෝ ටික තරම දුර රජක්ක සඳන්න්න ඇතුමාමගේ බි වටුවීමෙන් පස්සේ ික්ෂුණණීන් වහන්සේලා භික්‍ෂුණීෙන් උපසම්පදාවත් නැතිවෙන එතනින් පස්සේ. ික්ෂ ප සපාාව නැතිව වෙන. පස්ස පළම ජවාහ රජරුව නැවත බය අල්ලගත්තට පස්සේ තුමාට ප්‍රසප කර භික්ෂ හසර නැතිවුණනම. තුමාට සටන් කරන් උදව කරනවා බුමයිෙන් අනවරත්ත කිය ජුරුව න තුම අනුරුද්ද කියලත් අනවරත්ත කියලක් අන අනුව යත්ත කියරද හඳුන්න්නන්නේ ඒ බාසාාව හැට අනවරත්ත නැත අනුද්ධ ඒ නම් හිීපමතිර. කියන රජරෝ උදව කරනවා සේනා හපමින් ආධිරාජ්‍යේ භජයභහ රජුවන්. ඉ පස න රම බු මතියන. ම ද න දම නරත්ත රජරුව බලහත් කාරෙන් අරහෙනවා මැද බරුමට. ඇවිල්ලා හිස්ථාපනය කරන. ඉට පස්සේ විජ ාහු රජජුවන් රට එක්සේසත් කරලා රන් විනාස වෙ ට ර ො ංරමනය කර රජධ න ත්හ ගන්න ර ික්ෂ හන්ස න. එතකොට භික්ෂූන් වහන්සේලා පසම්පාව ට අතුර පස් නක් ෝන ප්‍ර්‍යන් දේක පස් දෙනක්වාගන්න හැ අනවර රජුව ුරමරට ප සපදාව න නර රජුුව ග කිය ුද ම ට භික්ෂ හස න් හ ව තවට බරම තිහාහ පොත්වලතියන අනර ජුව බරම න් හන්සේලා වවා ලංකාවේ උප සම්පදාව සිද්ධ කරන්නට. මෙතැනති සැනරත් පරණවිතන මහතාගේ අදහසත්යවා සැත් පරණවිාන මහත්තාගේ අදහසතමරි. ඒ ක්‍රමය දධච් ලාවද ික්ෂූන් හන්සේලා ලංකායෙන් පලාය. එඒකට අභේගරිය මහා විහාරය සහ ජේතවනය කියලා විශේෂ නිකා ඇතුනක් තිබනාා ඒ තුනේම භික්ෂ වහසල පලායනවා තේරවාද භික්ෂූන් වහන්සේ විශේසයේ පුුරමරට යවා ුරුම තරවාද ික්්ි. එතනද අනරට රජවුවත් විශේෂයක් සිද්ධරන මොක්ද කරන්න ඇතුම බුර හරගෙන දන පුරමද උඩබුරුම උඩ ැ පුරමට මැ පුරම ති න අ ු ම කිය . විකෘති වෙච්ක් සහරව කියන්නලට පහසු තරමය පහසු වෙන පැවතුති තිච් භික්‍ෂූ වහසල පිරිසක්කින්නවාව උන්හන්සේලා විවත් කරලා නැමත බුද්ධසාසනය ප්‍රතිෂ්ඨාපනයක. ඇතකොට ශින් අරහන් කියන ස්වාමීන් වහන්සේ දේශන කියනවා. අපිට මේ ත්‍රිපිටකේ ඉතාම ස්ථාවරෝ තියන්නට ඕනේ යට පුුරුමන් ගෙනාපු ්‍රපිටකගේ ඕතන් ටිය නැත්තන් ඒ තියන වැරදි නිරවද්‍ය තාවය . ඒක තියන නිරවද්ධ තහාවේ බලන්නට නම් අපිට ගේෙන් නැට වෙන මහාවිහාරි ලංකායි මහාවිහාරි තමයි ඒ අතිපිටකේ තියෙනෙ කියලා. එතුමා බජබාහු රජ්ජුුවන් ගේෙන් ලංකාවාව ත්‍රපික ගෙන්න්න අත්තා ගෙන තොරතියන. මේ තමයි එහෙ පස සපතාාභික්‍ෂූ වනවා ත්‍රිකයන හෙ හිට. ඒ ත්‍රිපිටකේ බලලාශන්ර බුරුමසාාවන්හන්සේලා. පදුවම සකස්රග ොහරි අඩ පාු න දදි හිතරව සකස්කරගෙන න් ්‍රපිටක සකස්රගන්න. එතකොට මෙතන ද ර හත්‍යය දහස මයි මුතුව ලංකාීන් ත්‍රිපිටක වනට පක් ව න හැ. ආක්‍රම ේද ංකාව ප ර හස ්‍රපිටක තිබුණ ලංකා විත්ත ිට. ඒ ිට මයි ප ච්ච රනට ඇත්තේ ලං කා හස බර ම කොට බරු ේද ්‍රි ද. ට නැවත විජවාහ රජුව එ වන කො. රජුවන්ට එ වන කොට සඳදාවට ඒ සිංහල ලංකාවෙන්ගේ පු සාවාමීන් වහන්සේ ල නැවත ලංකාවට වවා කිය දකය. එහම අදහසක් නොත් එහම පරනවිතාන හතගේ අදහසක් එඒම ෙ ොත් ල තිය පනවිත මහතය අදහසර නැවත හිදුසසාන්හස ගෙන පුක සම්පදාවම අපහ ලංකවට නැතන් හිදු ම හස අර පුක සපදාව නැවනවා පො යගගේ නද යග වසන භික්ෂ ු සපදාව තැනින් පසේ ලංකාව සඳහක් නැහැ. ඊළඟට නැවත ලංකාව පරක්ක්‍රම බහු රජරුවන්ගේ සමේදී වගේක පොඩා විසරන ඉසරට තුන් නිකාය කන අපහ පරක්‍රම් හ යග වෙනකොට අපිට මහා විහාර අභේගරි සහ ජතනක නිකකා තුන ම හම්බු. මේක ඉතාම ලකු ප්‍රශ්නයක් ද බුරමන් ගෙන හා විහාර සම්ප්‍රදායින්.ක කොහද ජේතන සහභේගිරි නිකායන් තුනම මහා පාක්‍රම් බහව සමේදීන්නේ මක ඉතිහාසේ දන්න කීපදනගේ මය ප්‍රශ්නය හවා ඉතිහාසද්‍යයන්ගේ කොහොමද මොකදමේ මෙතන වෙලා යන්න කිය. එතකොට ඒඒ ප්‍රති්‍යන්ත නත්තං අබේග්‍රීය පල් අබේග්‍රිය ජතනය හමත් භික්‍ෂ හසේ නිවාරයෙන් පිටවට ගිහිල්ල රට තාමධානනාට පස්සේ නැවත්ත උන්න්නහන්සේලා ලංකාවට ඇවිල්ලයි අදාල විහාරවල පදිංචි ව ැතියක නගෙතම එක දහසක් එකදහසක්. территория පසේ තුනි සම රवा ර ක ස කාල ම ගේ ්‍රම ක ල ම ද සනයට. ළ ට ීතාවක රජ පලළම ජසිං ජुුවන් සි ී්‍ර හතක කරමය සි ද කරලා භික්ෂ හසලා විසින් තේ ච්ා කි ට පස ළියන් ැක පස්ස මහර බ අ්‍ය ආගමික හි ආගම ක ය පුළුවන් ින් හිंद රි මො හරි ශව. ම හි ද රි යාගමි පරිසේක පුළුවන් එක පිළියන් තිවා කියලා කියනකොට යාගම වැල ගෙන.

ෙ ටර ල් ාජානයක් හස රැවර හැම එතුමගේ රකවර හම ික්ෂ හස ොදවෙන්නේ තවත්ම යුගානක් යනකොටඒ භික්ෂන් හසගේ පරපුරුවල් ඒඒ ික්ෂ හස ේවනකට දුර විශේ හසේ. ඒ ස්ගරිරිය කියනක සබන්ධ වෙන දිබුණලාගර පරපුරට කාශප දිබලාගර කාශප ස්වාමන්හසගේ පරපුරට. ඉතියි ඇවිදිටඒන්සල්හෙම හදිල යෙනකොට කාලාලයක් යනගොට ට ලංකාවේ පුෘතු ගීසි ලන්දේසියා කරමන සිද්ධ වෙනවා ලන්දේසියුගේ එනකොට ික්ෂූන් වහන්සේ සම් ර ැතිවෙලාෑන. හ ික්ෂ හන්සේ සප රක්සා කරනට මාර නිසා ර දා ගනකෙන් වැකි එක ගරු කරමින් සපඳදාර රු කරම ශෙන් සල් පරිభෝගරනවා ඒ ిසේ වන් කර දක ගනි සල හඳු නෑ. නාසලා ඒ තුපිට පරිබෝගරන ඒ సංගි දේප රක්ෂරන සහ ො පත්. ආරක්සා කර. න විසේ පෘතු ි ආරම න ලා න රට රක් ර ද ට පස ික්ෂූන් වහස ැතිව නි සිල්වත් මාගම කියල ඒකකාහිට එක සාමාමයරකෙන සරනංකර සංගරජ සාාමනයන් වහන්සේ සිල්වත් සමාගම කියල පිරිසත් පිහිටවාගෙන ොෝ මාරම් බලාවතරප ඉනගෙන. රජජුරුවන් විසි ගනි නාසලා විසින් වැරදි කියේ නිසා සිරාඩස්ේ තියලා ලොකු ප්‍රශ්න ගොඩක් වෙලා අවසානයේද තාම අශ්චර්යමත් ලෙස. ර්ජරුවන්ට තේරෙනවා මතුමාගතන මුණහසගතින මටිනාකම. ඉරිබස්සේ ඒ වටිනාකම දැනගෙන මොකද වෙන්නේ. ඔය ලංකාවේ ඇතරම කච්ඡායන සම්ප්‍රදාය බාලාවතාය ප්‍රගුණ වන්න ප්‍රසිලත වෙන්නට ප්‍රධානම හේතු තමයිඒ මොනුවවත් අධ්‍යාපනයක් නැතු ඉඳලා සංගරාජශවායින් හන්සේ අ ගී මහත්ේගම බලාවතාරය ගෙනගෙන උන්හස ස පර ම වා ස. ුණ කරන්නටන් න බරුණුව රටව ෙීම ච්ය ගෙනගන්න. ැ ලංකාවේ වෙන කොට කෝට ග ට ්‍රබ ති මුගල් න සම්ප්‍රදා ත හ සංරජ න්සවා මුගල්ලාන පංචිකාවතමයි ලියන් මුගල් ලවෙන් ලංකාව. ඉති ෙේදත් ඔයිදිට සංගරාජශවාන්හන්සේ කියන රජට ී සි රාජක රජුවන්ට කියනවා. මෙතන පසම්පදාවක් නැකැ හැබ යිට කලින් උපසම්පදාව ඇතිවෙලාතියනො යු අවස්ථාත් නක දෙක හ දෙක කොයිුතු ්‍රක්ංග දේශෙන් බුරුමේ එකයන්ේ ප්‍රකායින් වගේ ප්‍රදේශවී උප සම්පදාව ගේෙනවා ඉතාම අවුරදු හයක් පහලක් කියැනකට සම්පූර් නැතිනවා අවස්ථාිකති උ සම්පා පිටනට සම්පධාව ඇතිව ලතිබු ලන්ක ඉට පස්සේ බුරුමට යවනවා පිරිසක්පු සම්පදාවරන්ගන්න කුණාටුවකට හු වෙලා නැවගහගෙනයනවා තයින්ත ට පස තායින්තේ යෙන්නේ බද්ාහගම ඒ රජවරුවමට මත රාම රජ රෝද කොයිද මක හැටියේ සාදරෙන් පිියාරගෙන භික්‍ෂු හසල පිරික් න ලංකාවට ස දාව සපද ඇ. ඉට පස්සේ ප සම්පාාවන කරම පිබඳ සහ භික්ෂන් වහසේ අතර ආන් ොෝනයක් ඇැතින පසුකාලෙකද පුු සන්පදාව ඒසේ මවාදිය ගැන ොකද ප්‍රශ්න මර දන්නනයකතාව. ඉට පස්සෙ මොකද වෙන්නේ උණහන්සේලා ඒක පිළිගන්නටකමඇතිවන ඒ වගේ මේ කාලයේ දී කුල බෙහදය කියනක. ෙද ජ ක ට හ ස හ ස ස ගේ පශ් ක් රජ හස් ාව පත්වා. ු හන වාමන් හස රජුුවන්ට ගු කරන්න පටන්ග රජර බලා පොත් වන්නේනේ එනිසා ඒ ප්‍රශ්න තවත් වගේ ප්‍ර්න හතු කර ජුර ෝජනාව කරන හල කොේයා විතක් මහන කරන හොදකි. ඉවස ඒක සම්බර දාහය බවට පත්ෙනවා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන ලංකාවේ භික්‍ෂ හසරගේ මහ පට ඒක ඇතිවවෙන්නට හේතුවක්නිස දක්න ජුුවගේ අපපු යෝජනාව. එති පස්සේ ඒ ඩ අන්තිමට කාලයක් නකට ඒක ස්ාවර දහස බවට පත්වෙලා. ගය හම කියනක නොහක් වෙනවා ඒඒඒ නිකායිවල. ඊට පස්සේ මොකද වෙන්නේ ඊළඟට තවත් පිරිසක් ගිහිල්ල, බුරුම රටර ගිහිල්ල අමරපුර කියන දේශයෙන් උප සම්පදාාවවා අරගෙන එහ ධර්ම විනිනාදගනෙන නැවතඇල උප සම්පධාපන අමර ප්‍රණනිකාය කියලා පත්වේ. එතවට මේ අමරපුරණනිකාය සයම් නිකාතු නුවන්ට ප්‍රධානම හේතු වන්නේ මොල අමරපුර නිකාය හදෙන්නේ සයම් නිකාය සම්බන්ධෙන් ඒ යම් ප්‍රශ්නයක් ඇතිවෙච්ච නිසා. ඒ මංකය සම්ප ්‍රශ් ති තම ත පොදති. එගැන පොඩි ප්‍රශ්න තිකරෙන තමයි වන්හසර ෙන ම්රපුොඩෙන් සබඳ ඉ පස තවත්කාලක්ැනකට මේ අමරපුර සහ සියම් කියන දෙකම සම්බන්ධයෙන් යම් ප්‍රශ් කාර තත්වයක් සහර භික්ෂ වහසර ඇති වෙලා වන්හන්සේර නැවත බුරුමට ගිහිල්ලා රාමණ්‍ය දේශයෙන් උප සම්පධාවරාගෙන නවා මන මතහැටට පොක් දන්න අමගහවත්තේ ප්ඥාන ව අමගවතේ දොකු සහස ඔයතකොට වන්හේ නත ර රාජ්‍ය කා ආරුව. ඉඩබස්ේ නැත නිකා සාප ේ ේජිකිර ක බරම තියනක විල්ල ේරුකා වන්හසේ ගරුවරයාහම විනි ලංකාරස අඩ වාමන් හසේ ාපි කොට ජ රග යන නි මර සන්දය. හට දැ ලංකා භික්ෂ හස කන ින්න්න වන ඔයි නිකාය තුන කර වැටන්නේ එතු නිකායි ැ ල ප පවතින ප්‍රධාන හේතු උප සපඳදාපු තැන සියම් එකක වා අමර ගවා රාමික්. මොකක්කරි විනයම්බන්ධ ගැටලු නිසානයේ මේ අලුත් තැන්වලින් ගෙන්න ගත්තේ. එතකොට පිරිසක් කිවවායක ප්‍රශ්නයක් නැහැ පිරිසකට ප්‍රශ්නයක් වනාා එක ප්‍රශ්නයක් වෙච්ච පිරිස ඒ අනිත් පිරිස එක් එකතු වෙලා විනේකරම කරන්නට මැලි බක් දක්ුණන. ඔක තමයි සිද්ධිය ොතන එතකොට යි මෝකරි ප්‍රශ්නයක් කියලනේ චෝදනා කරන ගිහි ලොබ සබඳ වරගන්නේ. එතකොට මේ එකත් එක් නැවත වින කර කර ිස. ඒ ි ග ක් ම ය හ මයි මේ නිකායතුන වෙන්වෙන්ම විනය කරම කරමින් පවතින නිකාා බවට පත්තේ ට පසේ නි ඇන අනවුව ේ ඇතිවන පස කාලකිද ඔය හ තමයි ොර නියි ේද දව එහම ැතු මේ ධර්ම කරුණු සම්බන්ධයෙන් විවාධහපන්න කනු සම්න්ය නෙවෙයි ලංකාවතින සයිය නිි අමර පර ා මන් තුන එක ත්‍රප්කයක් න ගනය කන එක ධර්මවාර්ගයක් අනු ගමනය කරන. ප්‍රතිපදාවක් අනු ගමනය කන එක සම්න්ධය වාදයවාද නැති මේනි කාය බේදේවදුනනි කාය බෙදයන් නෙවෙයි උපසම්පදාවපු තැනනිසා ඇතිවෙච්ච බෙදීමක් සහ ඒ මිශ්‍ර නොවීම ඒ උප සම්පදාව සම්බන් එක විනවිනයකර්ම සම්බන්ධයෙන් තියෙන ඇතිවවෙච් ආචාරය මත ආචාරවරුන්ගේ අදහස්ස වුවක් ඒට ගරු කරමින් තමයි මේ වෙනවෙනම උප සම්පධාවී සිද්ධකකිීම සිද්ධ වෙලා ති. එහමනැතු මේගේ ප්‍ර්යක් නෙව ැ හ න. පැ ට ම අමර පු ව පරම අමරපුරට ශස්ේ ලකාව න හා ලෝක වෙෙන රටවල අබුඩු මේ වගේ රැටවල ඒවගේ සාමන ලෝකව වි්ලී ශස්ය නැ ක් ස්ක් . බුරුමේ සහ තායිලන්තයේ භික්ෂුණීන් හිටිය කියලා තොරතුරක් නෑ. බුරු මේ සහ තායිලන්තය ඉතින් අ මුල්ම අවස්ථාවදී ධර්ම අරගෙන නකොට ංකිතාන්නන්නේ භික්‍ෂණීන් වහසල ඉන්න අදර සෝනුත්තරනම යනකොට මට මත කියන්නේ. කොමර භික්‍ෂුණීන් ශාසනය තිබුණ කියන්නේ ලංකාවේ තමයි මේ තෙරවාද තෙරවාද සම්ප්‍රදා ට භක්ෂුණ නිශසන දී ලංකාවය පසුවද භික්ෂුණ ශසයක් ඇතිනව ලකා මහන කිීමක් කරනවා. ඒ මහන කිරීමේදී ඔය මන් දන්න තරමින් තොරතුර ඔන් එක ගන්නන්නේ ඔය තෙරවාද කුලකේ තියන ධර්මගුප්තක හරි මොගක් හරි යඔන්න ඔය නිකායගින් තමයි උපසම්පදා අරගෙනෙන්නේ එහෙම නැතුව අ තේරවාද කොලකේ නෙවෙයි. ඔය ධර්මගුත්්තක කියන ඒ සෙක්්ටක සම්බන්ධ පිරිසක් මට මත්ත හැටට කොරයාාවද කොයිද ඒ භික්ෂුණී ශසාසනයක් තියනවා ඒක සම්බදධල බුද්ධකයා ිප සම්පදාව සිද්ධ කරලා අරගෙන එන්නේ. ඉ තේරවාද දැන්යි ලංකාවටූ තේරවාද ලීනේ ලිනේ්ජ එක සංගමිත්තා මෙහෙණින් වහන්සේගේ ආපු එක ඒ කැඩි ලතියෙන්නේ බුරුම සහ තායිලන්තේ ලාවස් වගේ රටවල භික්ෂුණීෙන් හිටිය කියන තොරතුර අපට හම්බෙලා නෑ අපිත් පෞද්ධලික හිතනදේ තමයි භික්‍ෂුණ ශාසන ඒ ඔය තේරවාද බෞද්රට තිබය නමුත් භික්ෂුණින් කියන ඉන්නවා ලෝකේ කියයන උදාාරණයකට අනිත් බෞදධ කාව ක්ෂ හස ට් ික්ෂ වහස ො ක්ෂ ක්ෂ සමල්ලා. එරට ඉවස්ේ අනි ධර්ම ගුත්්්‍රකා නිකාල භික්‍ෂ නිනාස නිගතියෙන. චීන රෝගේ රටව ඉදලතියීම ඉතින් ඒ ව හැයි ඔවුන් තෙවාදී කුල්ලකට තෙවාද කියන ලංකාව කාම්බෝඩිය ලාවෝ බුරුම තායිලන්තකය නටවල ඒසාහස් ඒ ඒ ලීනේජ්ජ එක තිබිලා නෑ. ඕලුත් අ දැන් තියන එක අතිි කරන්නෙත් ම දන්න තරමින් ධර්මගුප්ක කියන ඒ වගේ ඔය තේරවාද කොලකේම තිබ්බ එක ස්කූල් එක තමයි එක ලීින් ලීනියජ්ජගින්න් තමයි යොකාරගණය සම්බධාව ඒදිට නැරේ පා නො බලපන න මහනකමනය . නැ ස්වර්ග මෝක්ෂ බාධාවන්නන්නේ ස්වර්ගමෝක්ෂ භාධවන්නේ නිවන් හින්නක් පුළ පහළ අපි නඋදාහරන උදාහරනයකට මහිතන් ඉන්නවාන අප අපේ උප සම්පදා වෙලා නැතිනම් නමුත් මම හිතන් ඉන්නවන වෙලා තියෙනවා කියලා ප්‍රතිපතිපුරන්න පුළම් මාර් පලදිගන කරන්න හැබයි යම් දවස හැබ මම මහන කරනවානම් භික්‍ෂූන් වහන්ස කවහරි ඇගේ මහනකම් පිටන්නේ මම සැෑ භික්ෂව නොවන් නිසාසතෝට. හැබැයි ම යම් දවසක දැනගත්වොත්ම යු සබදා ප්‍රශ්නයක් තියනවා කිලා. එදාට සැ ප්‍රශ ති න එක්ම අලතුන් මහන වන්න ෝනනි අලුතුු සපදාවන්න තෝනි එදාට මම ඒක දරාගෙන හිටියොත් එදාට ඉදි න ැු. එනිසා නොදන්න ආතාකල් ම කියන්නේ මද ම කියන දැන් සියම්ිකාය විල් එත උප සබා ප්‍රශ්නයක් තිබුණාක වාගෙන ඒ එක තමයි එතන වෙච්ච සිදිය සහරස්ොයින් හසල පිරිසක් ඒ ප්‍රශ්ණ කර. ඒක හරි වැදද කියනක් මට කිය තෙන්නේ ඊ පසතව හසලගේ අමරපුරෙන් අරගා තා පිරිසක් හෙම රාමණ්ය අරංගා. ඒක තමයි එතන වෙච්ච සිදුවීම එට ඒ කියන හනි ලු සම්දධන රමන් තර මර පුර . ඒ කතා පවෘත්තිය තියෙන හෙම සිදිය. ඉතින් දැරිවෙලා හරි විනේ කර්මයක් නොකිරච්ච භවක්තිය ොවන කව මකෝනිකායක අදාලනෑ මොනොහොනිකායක ඇත මොනෝ කාෙක විනේ කරම වෙ නැත්තන් සම්පද ෑ සසන. ඒ ොට රවිනය කරුගත්ත කරට ඒ සමනාාසතා දීනවට ඒ මට මාර්ර ය ති පාව වැඩ දවෙන කරු සම්හරය දන සහරයවල පැතින වැඩි පැදීමට පද පැති නිගේ දව මනස එතකොට අර රපරෙන් උපම්පතාව මොද පරිටියත් ඒව ලෝකලොති ඉක්මට කරු හිම් දකල ේ මාර්ග වල පැහදිලම් පැහදිලීමම් එකැන. නිවාවන්නේ තිවානේ ඕන විසති උපසම්පදාවගලක ඕන විසේ පුද්ගල පසම්පද සහහාරයිකාේ බද් දෙකදන්නන්නේ නිපන්දවස ඇතුළු මොකද වෙන්නේ මේ බදධය උපදව ස තුන සහට පවිස්සල ප සම්දා විස්සන හැ පෙරිලා ඇතුරු ප සම්පඳද පිට නෑ දේශ තින ෝච පු්ගල නපසම්පන්ග පසම්පදා නැත ඔහු ඔහු මහන කරන්න කෙනයි මහනකම් පිටන්නේෑ ඔහ පස්සනකට ප සම්දාකර ප සම්බද පටනෙන්න ැ යාට ර ප සම්ද පිට. කරමවාගේ කිව්වත් ගන පුර්ණයතිවට පිටරනවා. එතකොට යම් ඉති ඔහෝට නොදන්න තාක්හල් ස්ර්ගමෝක්ෂ භාධාවක් නෑ නිවන් දකින්න පුළුව රහත් එන්න පුලුව ඒ බාදාවක් නෑ හැබ යම්වෙලාවක දැනගත්තොත් එහම උපසම්පදාව නැහැ කියලා වහම ක්‍රියාක්මක වෙලා කටයුත්තක් කරන්නටෙනවා. එක්කෝ සාමනේර වෙලා නැත්තන් අප උපසම්පදාවේ ය මුලිනම් පටන්ගන්නටේ. මැතු ති ාවක් දන් කල් ති යා නි සස යන ු ස් රැ ර ි න <converges> ක් ු. ඒ ර වි කා ක ගැ පොය කන්න වින රු කන ය දක න ග ග සන්න ද ත ව ම දැ කරන ෝ ර . පොය කන ක ු වා ඒ උප සම්පා ගනක වෙන වින කරු වර්ග තියනවා ඩුවන්රන්න නියය කරම ගරහ කරන නිග්‍රහරන විනය කරම. දාන දේවල් දෙන විනේ කරම තනතුරු දෙන විනේ කරම එමින කරම ග්‍රාසියයක්ත්තියීම පොහය කරනවා ගැන එකක්. පොහය කරනවා අගල ගන්නේ මාස්සකට දෙපාරක් හමාවක්ක සාපුර පසලොස්සට. ඒක එකෝ පක්ෂේ දාාතරනය දවස පහලොස්සන දස මොහරි දවසත්ව එක පාරක් සංගය එකතු වෙලා ප්‍රාතිමක්ෂය සත්්ජයනා කර පාතිමක් සජානක ට පාතිමෝකන ප සීලේ සික්ෂ පද අපි ආර්ජනක ෙ ස ජායන හමින්. ැ තක් එක පරිදු ගන්න න ඒ වෙ ක කියලා කිය ස හරි साත කලින් හරි පරි මයිරග ඒ සීले පරිසිදු මයි උප ත නව නවත කරන්නට ග අප सिක් प िරිදු करगा मख देख කො මක් वा නකට මතක් वाන . up karena- tapi karenaang itu sampai pasti karena pasti sampaiwa ඒට පසද සමල්ලට සමහ අවස්්‍යතාාවදන් අඩුපල් ට මෙහම අතිරේක දයක් ඕෝන ීමට අතරේක සිවර නැතුව ර නැතු ත ර නතු න ුර නතුව ර දන සමහරයට අතිරේක දේවල් දැන් ඔන්නවා මද කත්තරදන්න පැරමිටී තියන උස ප්‍රමාණයක්. ඇදවට විනේ කර්මයකින් පුළුවන් මේනේද ලකු කතර දඩ කිල්ලගන්න අපිට. ඒ වගේ එකක විනේ කමතියන ජෙස රදක්කරොත් ඒම දඩුවන් දෙනවාගේ විනේ කරම තියෙන ලොකු දඩුවන් තියෙනවාහම් සමම් ඉල්ල ගන්න දඩුවන් කියෙවතිය ඒවා ගේි මනේ කරමය කියන එක මහා බස්තහරයි එක එක භික්ෂන් අයිකරහට ලස්සන සිිස්ටන ඇ ඒව තියෙන නවුතරම් ඇතුළේ සාමනයේ රයි විනකරම කන්න බෑ සෝපුගයා පන්සිල්ැඩ න කියලා මේ රවන්සේ සूत्र साकारखතා दී කියලා सा साතර අන්ත කා න මැना ना सස්वान खදගල අනිතදේ අන් හිත කියගන්න है स කද සප කියලගන්න है ම අनाත් आत्මගන්න है आනතरी ප අන්මන්නේ में අන්ත් साස කले करර रहा න්න है කියला ේ එම නටට ම ෝවාන් න සස ශ්‍රීදරත්න ගෙන අචර සක්්‍යාවයි ආර්කාන් සීහයග නි සම්ලස ඉතට කා සී සා පන්සිිගෙනයි කෙළින්ම කරනුත් සෝහ කඩක්න ද ඇැටීනන දෙෙට්ටි සම්පන්න පුක්්ගලෝ නැති පරිහහායි සමමාලින සීලසෝ නත් පරිහාඇ ඉට පසේ සංචිච්චපානං ජීවිතා බෝරෝපේති ඒ ටන ජ්‍යතිව ොති න ූත්‍රික තිය නසූත්‍රෝල සූත්‍ර තියනවා මේ පංචසීලය කඩන්නෑ කියල දිට්ටි සම්පන්න පුද්ගලයා ජීවිතය බෝෝපනය අධින් ආධානය කර හැල කිම සූත්‍රතය මටයි සූත්‍රයම බල කියන්න නි. අ හහිතන නක් හෙම තමයිනි මිත්‍ය ුෂ්ි අන්න්‍යශස්වල පිගන්න ේ න මත ැට ඔය වට වැලදු නයි අන්න්‍ය ශස්්‍රෝලි පිළිගන්නතිීක මන මත කැටට මේ පංචීලය කඩන්න ගෙනක තියන ූත්‍රයක ඒක මද ද . ස හ හාවනා දුණ රග නි ැ න හිතු ේ බද් සාන රස් ති පිනිස මේ කුසල කර්මය කර හිතුවේ වා කිය ප්‍රාත්తනාක. බද්ධ සාස නංචිරන් ක් තු. බද්ධ සාස නංචිරන් තිටටතු. බද්ධ සාස නංචිරන් ක් තු සාධ සාධ සා.